ආයුබෝවන් ළමයි අපි අද ආරම්භ කරන්නේ 2021 අපේ තියරි දරුවන්ගේ ධාරා විද්‍යුතය කියන ධාරා විද්‍යුතය පාඩමේ 3 වෙනි කොටස. එතකොට මේ ධාරා විද්‍යුතය යටතේ 3 වෙනි වීඩියෝ විදිහට තමයි ඕගොල්ලන්ට මේ වීඩියෝව ඕගොල්ලෝ නරඹන්නේ. සාමාන්‍යයෙන් අපේ 4 වෙනි වීඩියෝවෙන් මේ කොටස නැත්තම් ඕගොල්ලන්ට ලැබිලා තියෙන ධාරා විද්‍යුතය පාඩම ගොඩක් ලොකු පාඩමක්. ඔයාලට ධාරා විද්‍යුතය මං කිව්වා ධාරා විද්‍යුතය කොටස් දෙකක් යටතේ තමයි අපේ SFT සිලබස් එකේ තියෙන්නේ ධාරා විද්‍යුතය නැත්නම් අපි ගත්තොත් ධාරා විද්‍යුතය සහ විද්‍යුත් චුම්බකත්වය. හරි. කරන්ට් ඉලෙක්ට්‍රිසිටි ඇන් ඉලෙක්ට්‍රෝමැග්නටිසම් කියන කොටස් දෙකකින් තමයි ඔයාලන්ට ටෙක් සිලබස් එකේ ධාරා විද්‍යුතය කොටස යන්නේ. එතකොට ඒකෙ මේ අපි කරගෙන යන්නේ තාම පළවෙනි කොටස. ඒ කියන්නේ ධාරා විද්‍යුතය කියන අදියර තමයි කරගෙන යන්නේ. මම ඔයගොල්ලෝ වීඩියෝ විදිහට අපි කන් පන්තිය කරන නිසා පුළුවන් තරම් අඩු කාලෙකින් වැඩි වැඩ ප්‍රමාණයක් නැත්නම් වැඩි ප්‍රමාණයක් සිලබස් එක ආවරණය කිරීම තමයි අපේ මේකේ බලාපොරොත්තුව. ඒ නිසා මම ලොකු කාලයක් ගන්න නැතුව පොඩි වෙලාවක් අරගෙන මේකේ පාඩම් ටික පොඩ්ඩක් ඕගොල්ලන්ට මතක් කරගෙන යන්නම් පුතේ. හරි. බලන්න අපේ පළවෙනිම මුලින්ම අපි ගත්තොත් එහෙම අපි ධාරා විද්‍යුතය යටතේ මුලින්ම කතා කළා සන්නායක පරිවාරක සහ අර්ධ සන්නායක කියන කොටස් ගැන. ඊට පස්සේ අපි ධාරා විද්‍යුතය යටතේ අපි කතා කරන මූලික මාන නැත්නම් ධාරා විද්‍යුතයේදී අපිට ලැබෙන ප්‍රධාන මිනුම් ටික අපි සාකච්ඡා කරගෙන ගියා මොනවද? ධාරාව විභවාන්තරය සහ ප්‍රතිරෝධය කියන සංකල්ප. එතකොට ධාරාවක් කියලා කිව්වේ පුතේ මොකක්ද? කෙසියම් සන්නායකයක් කරහා ඒකක කාලයකදී ගලාගෙන ගිය ආරෝපණ ප්‍රමාණය අපි කතා කළා ධාරාව කියලා. එතකොට ධාරාවට අපි මෙතනදී සූත්‍රයක් ගත්තා I සමානයි Q බෙදීම T කියන සූත්‍රය අරගෙන අපි මේකෙන් ගණන් හදාගෙන ගියා. ඊට පස්සේ ආරෝපණය කියලා කියන්නේ පුතේ මේ ආරෝපණය කියන එකන මේ ශක්තිය නැත්නම් මේ ආරෝපණය කියන මේ ගුණය හරි අරගෙන යන වාහකයෝ ඉන්නවා පුතේ. මේ ආරෝපණ අරගෙන යන්න පුළුවන් කට්ටිය ඉන්නවා නැත්නම් විද්‍යුතය කියලා කියන්නේ ආරෝපණ ප්‍රවාහයක්. එනම් මේ ප්‍රවාහය අරගෙන යන කෙනා මේ ආරෝපණ අරගෙන යන කෙනා ආරෝපණ අරගෙන යන අයට තමයි අපි කියුවේ ආරෝපණ වාහක. ඒතර ආරෝපණ වාහක ගොඩක් ඉන්නවා අපේ මේ කියන්නේ ආරෝපණ වාහනය කරන්න පුළුවන් කට්ටිය ගොඩක් ඉන්නවා. ඔය ගොඩ අතරින් අපි මෙතනදී කතා කරේ පුතේ කවුරු ගැනද? ඉලෙක්ට්‍රෝනය ගැන. එනම් ඉලෙක්ට්‍රෝනයකින් අරගෙන යන්න පුළුවන් ඊටාම සුළු කුඩා ආරෝපණ ප්‍රමාණයක් පුතේ. හරි. චූටි ආරෝපණ ප්‍රමාණයක් තමයි අරගෙන යන්න පුළුවන්. හරි 1.6 වැඩි කිරීම 10 ඍණ 19ක්. හරි. ඉතා කුඩා ආරෝපණ ප්‍රමාණයක් තමයි array යන්න පුළුවන්. එතකොට අපේ ඉලෙක්ට්‍රෝන යම් ප්‍රමාණයකින් කොච්චර ආරෝපණ ප්‍රමාණයක් අරන් ගියාද කියන අපි සූත්‍රයක් ගත්තා Q සමානයි Ne කියන සූත්‍රය. මේක දාලා අපිට ගන්න පුළුවන් N ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය E එක් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය තමයි මේ තියෙන්නේ. අපි ඊට පස්සේ පුතේ මේ විදිහට සාකච්ඡා කරගෙන ගිහිල්ලා ඊට පස්සේ ප්‍රතිරෝධය ගැන සාකච්ඡා කළා. ප්‍රතිරෝධය කියලා කිව්වේ මොකක්ද පුතේ? සන්නායකයක මේ ධාරාවේ ගමන්ට තිකරන බාධාව තමයි අපි කතා කරේ. කවුද? ප්‍රතිරෝධය. එතකොට මේ ප්‍රතිරෝධය යටතේ අපි විස්තර කළා ප්‍රතිරෝධයේ රඳාපවතින සාධක. අපි කතා කළා සන්නායකයක දිග හරස්කඩ වර්ගඵලය සන්නායක වර්ගය සහ සන්නායකයේ උෂ්ණත්වය කියන දේවල් ගැන කතා කළා. ඊට පස්සේ අපි ඔය යටතේ කතා කළා ප්‍රතිරෝධයේ මේ ගුණ මත ප්‍රතිරෝධය වෙනස් වෙන විදිහ පෙන්වන්න අපි සමීකරණ දෙකක් ගැන කතා කළා. පළවෙනි එක තමයි R සමානයි හරි R සමානයි රෝයල් යටේ R සමානයි රෝයල් යටේ රෝ කියලා කිව්වා හරි ප්‍රතිරෝධකතාව නැත්නම් අපි ගත්තොත් එහෙම ප්‍රතිරෝධකතාවය හරි නැත්නම් අපි ගත්තොත් එහෙම එක නියතයක් කියලා කතා කළා කිසියම් ද්‍රව්‍යයක හරි ඊට පස්සේ L සන්නායකයේ දිග A අපි ගත්තොත් හරස්කඩ වර්ගඵලය එහෙනම් R සමානයි රෝයල් යට A කියන සූත්‍රය යටතේ අපි සාකච්ඡා කරගෙන ගියා. ඕකෙන් අපි ගණන් හදුවා. හරි. ඊට පස්සේ අපි සාකච්ඡා කළා පුතේ උෂ්ණත්වයේ මත ප්‍රතිරෝධය රඳාපවතින්නේ කොහොමද කියන්නේ? R තීටා සමානයි R නෝට් වතාවක් එක දණ ඇල්ෆා තීටා කියන සූත්‍රය. හරි. අපි මේක සාකච්ඡා කළා. මේක සාකච්ඡා කළා අපි කිසියම් උෂ්ණත්වයකදී කෙසියම් සන්නායකයක ප්‍රතිරෝධය කොහොමද වෙනස් වෙන්නේ කියලා කිය සාකච්ඡා කළා. ඊට අමතරව අපි මේකේ ස්ට්‍රක්චර් ආකෘති නැත්නම් අපේ ප්‍රස්තාර විදියට කොහොමද යම් යම් ගැටලු විසඳන්නේ? මේක ස්ට්‍රක්චර් ආකාරයේ හොඳ ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන් තැනක් ආදී වශයෙන් ප්‍රස්තාරිකවත් අපි මේක විස්තර කරගෙන ආවා. ඊට පස්සේ පුතේ අපි කතා කළා කෙසියම් පරිපථයක තියෙනවා නම් ප්‍රතිරෝධ එකකට වඩා වැඩි ගාණක්
අපි අන්නේ වගේ එකට කිව්වා ප්‍රතිරෝධ පද්ධතියක්. එතකොට ප්‍රතිරෝධ පද්ධතියක් ගැන විස්තර කරද්දී පුතේ අපි කතා කළා ප්‍රතිරෝධ සම්බන්ධ කරන්න පුළුවන් ආකාර දෙකක් ගැන ශ්‍රේණිගතව මේ විදිහට එක පෙළට හයි කරන්න පුළුවන්. මේ විදිහට එක එක්කිනාට ධාරාව යන්න වෙන වෙනම මාර්ග දාලා හයි කරන්න පුළුවන් සමාන්තරගතව. එතකොට ශ්‍රේණිගත සමාන්තරගතව මේ ප්‍රතිරෝධ හයි කරන්න පුළුවන් කියලා කතා කළා. ඊට පස්සේ අපිට යම් යම් ගැටලු වලදී අපිට සිද්ධ වෙනවා පුතේ මේ ප්‍රතිරෝධ ගොඩක් වෙනුවට නැත්නම් මේ ප්‍රතිරෝධ කීපයක් වෙනුවට එක තනි ප්‍රතිරෝධයක් දාන්න සිද්ධ වෙනවා මේ ප්‍රතිපලයේම ඇති කරන. අපි ඔන්න ඕකට කිව්වා මොන ප්‍රතිරෝධය කියලාද? අපි ඕකට කිව්වා සමක ප්‍රතිරෝධය කියලා අපි විස්තර කළා. එහෙනම් අපි සමක ප්‍රතිරෝධය ගැන කතා කළා. ශ්‍රේණිගත නම් පුතේ ප්‍රතිරෝධ ටිකේ නිකම්ම වීජගතුව කියලා කතා කළා. සමාන්තරගත නම් අපි කතා කළා පුතේ මේ ප්‍රතිරෝධ ටිකේ සමකයේ පරස්පරය එක් එක් ප්‍රතිරෝධයන්ගේ පරස්පරවල එකතුවට සමානයි කියලා අපි විස්තර කළා. ඊට පස්සේ අපි ගිය සතියේ එක එක ප්‍රතිරෝධ පද්ධති අකුලලා එවෑයේ සමකය හොයන්න අපි විස්තර කළා. හරි, ප්‍රතිරෝධ කීපයක් අපි විවිධාකාරයට පද්ධති කීපයක් අපි විවිධාකාරයට අකුලලා මේ අකුලපු ප්‍රතිරෝධ පද්ධති වල සමකය කොච්චරද කියලා හොයන්න අපි ක්‍රම සාකච්ඡා කළා. ගිය සතිය අපි යටතේ සාකච්ඡා කරගෙන ඇවිදින් ගණන් කීපයක් විස්තර කළා. ගණන් කීපයක් අපි හැදුවා. හරි, ඊට පස්සේ අපි කෙටි ක්‍රමත් සාකච්ඡා කළා පුතේ. ශ්‍රේණිගතව තියෙනවා නැත්නම් සමාන්තරගත ආකාරයෙන් අපි සමකය හොයනකොට අපිට ටිකක් අමාරුයි එක යට දාලා භාග වලින් හදන්න වෙනවා. ඒ නිසා අපි ඒකට කෙටි ක්‍රම කීපයක් ඉගෙන ගත්තා. මොකක්ද? සමාන්තරගතව හයි වෙලා තියෙනවා නම් ප්‍රතිරෝධ දෙකක් විතරක්. සමාන්තරගතව හයි කරලා තියෙනවා නම් ප්‍රතිරෝධ දෙකක් විතරක්. හරි, ආ සිම්පල් R1 R2 කියලා මේකේ සමකය ගන්න පුළුවන් කිව්වා. ප්‍රතිරෝධ දෙකේ ගුණිතය බෙදන්න කාගෙන්ද? ප්‍රතිරෝධ වල එකතුවෙන් බෙදන්න කිව්වා. හරි, ගුණිතය එකතුවෙන් බෙදපුවාම මේකේ සමකය හොයන්න පුළුවන් කියලා අපි විස්තර කළා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සමාන්තරගතව හයි වෙලා තියෙනවා නම් ප්‍රතිරෝධ විශාල සංඛ්‍යාවක් එකම වගේ. හරි, අපි මේ જાතියේක සමකය හොයන්න පුළුවන් කියලා විස්තර කළා පුතේ. කොහොමද? හරි, සමකය සමානයි එක ප්‍රතිරෝධයක අගය බෙදන්න ඕනේ ප්‍රතිරෝධ ගන්න. හරි, අපි ඔය විදිහට හරි සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක සමකය හොයන කෙටි ක්‍රමකයට කතා කළා. කතා කළා අපේ විවිධ ආකෘති ගැටලු සහිත ප්‍රතිරෝධ පද්ධති කීපයක් අරගෙන මෙවයේ සමකය හොයන්න විස්තර කළා. තමයි ගිය සතියේ අපේ පාඩම අවසන් කළේ, නැත්තම් පාඩම නැවැත්තුවේ. හරි, එහෙනම් එමු පුතේ මෙතන ඉඳලා අපේ අද කොටසට. හරි, අද කොටසට එමු. හරි, එහෙනම් පුතේ අපේ අද පාඩම් කොටසට එමු. මේ ගිය සතියේ අපේ නවත්තපු දැන තමයි මේ කතා කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔගොල්ලන්ට ටියුට් එකේ MCQ එහෙම දාලා තියෙනවා පිටිපස්සේ සැලකිය යුතු ප්‍රමාණයක්. මේකේ මම විශේෂයෙන් ගිය සතියේ MCQ පැවරුවේ නම් නැහැ. හරි, සාමාන්‍යයෙන් ඔගොල්ලන්ට පාඩම කරගෙන යනකොට MCQ ටික පෙරලලා බලන්න. ඔයාලට පුළුවන් ටික කරගලා දාන්න. මම අද පන්තිය නවත්තන්න කලින්, ඒ කියන්නේ අද මේ වීඩියෝ අවසන් වෙන්න කලින් දැන් සෑහෙන MCQ ප්‍රමාණයක් ඔයගොල්ලන්ට මම ටියුට් එකේ පිටිපස්සේ දාලා තියෙනවා. ඒ ටික සාකච්ඡා කරගෙන යන්න. හරි, එහෙනම් බලන්න පුතේ එන්න. අපේ එදා නැත්තම් අපේ එදා නවත්තනකොට හරි ප්‍රතිරෝධ පද්ධති කීපයක් ඇකළුවා. හරි, මම මෙතන කීපයක් ඔයගොල්ලන්ට සාකච්ඡා කළා මේ ප්‍රතිරෝධ පද්ධති ඇකලීම් පිළිබඳව. තව මම හිතන්නේ එකක් හෝ දෙකක් ඉතුරු වුණා. මං හිතන්නේ මේ දෙකත් ඔයගොල්ලෝ මේ වෙනකොට අවසන් කරලා ඇති. හරි, එහෙනම් එමු පුතේ අපි අද වැඩ කොටසට. එන්න ඕනේ ඔයගොල්ලෝ පිටු අංක 23ට. ප්‍රතිරෝධ පද්ධති හරහා ධාරාව ගලන විට ඒවායේ ඇති පොදු ලක්ෂණ ටික සාකච්ඡා කරන්න හදන්න. හරි, බලමු පුතේ එන්න. අපි ගත්තොත් එහෙම පුතේ මේ જાතිය පිටු අංක 23ට එන්න. දැන් අපි ගණන් හදන්න හදන්නේ නැත්තම් දැන් අපි සාකච්ඡා කරන්න හදන්නේ පුතේ අපේ පරිපථ ඇනලයිස් නැත්නම් අපේ පරිපථ විශ්ලේෂණය කරන්න යන්නේ. පරිපථ විශ්ලේෂණය කරනවායි කියලා කියන්නේ ඕගොල්ලන්ට මොකක් හරි පරිපථයක් දුන්නොත් පුතේ ඔය පරිපථයේ එක එක කොටස් සරහා කොහොමද ධාරාව යන්නේ? හරි, ඒ ධාරාවේ විශාලත්වය කොච්චරද? හරි, මේ ප්‍රතිරෝධය අයින් කරොත් මොකක් වෙයිද? හරි, මේක අයින් කරොත් ධාරාව වැඩි වෙයිද අඩු වෙයිද? මේ ප්‍රතිරෝධය හරහා විභවාන්තරය කොච්චරද? එවැනි විභවාන්තරයක් මේ ප්‍රතිරෝධයට දරා ගන්න පුළුවන්ද? එහෙම දරාගෙන මෙච්චර කාලයක් මේක ක්‍රියාත්මක වුණොත් කොච්චරක් රත් වෙයිද?
ඔන්නෝය වගේ කොටස් තමයි පුතේ අපි පරිපත විශ්ලේෂණයේදී අපිට උවමනාවේ. එතකොට මේ පරිපතයක් විශ්ලේෂණය කරන්න පුතේ අපි ගත්තාම අපේ සාමාන්‍යයෙන් උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව යටතේ භෞතික විද්‍යාව කොටස යටතේ ක්‍රම දෙකයි අපිට කතා කරන්න පුතේ. එකක් තමයි අපි ගත්තොත් එහෙම ඕගොල්ලන්ට කතා කරනවා බොහොම සරලම න්‍යාය ඕලෙවල් පන්තියේදී මේකේ මූලික සංකල්ප ටික ඉගෙන ගන්නවා ලොකු ගණන්ක් හදන්නේ නැහැ. හැබැයි මූලික සංකල්ප ටික ගත්තාම ඕගොල්ලෝ ඉගෙන ගන්නවා ඕම් නියමය. ඕම් අහලා ඇති ඕගොල්ලෝ හරි ඕලෙවල් කරන කාලේ ඉඳලා ඕම් නියමය පාවිච්චි කරලා අපි පොඩි පොඩි පරිපත ඇනලයිස් කරනවා. ඊට පස්සේ අපි මේ විෂය දිගටම දිගටම අරගෙන යනකොට තව ඉස්සරහට යනකොට අපිට සමහර දේවල් ඕම් ගෙන් ගොඩ දාන්න බැරුව යනවා. ඕම් කියන්නේ ප්‍රාථමික න්‍යායයි. ඒ ප්‍රාථමික න්‍යායෙන් සමහර යම් යම් මූලධර්ම යම් යම් පරිපත විශ්ලේෂණය කරන්න බැරුව වෙනවා. එතකොට අපි හරි කර්චොප් නියම අපි ඊට ඉහළ මූලධර්මයක් සාකච්ඡා කරනවා මේ කොටසේදී. එතකොට මේ කොටසේ තව ටික වෙලාවක් යනකොට නැත්තම් කර්චොප් නියම හරියට එනකොට ඔයාලට සම්පූර්ණයෙන් අලුතෙන්ම කොටස් තමයි සිලබස් එකට නැත්තම් ඕගොල්ලන්ගේ දැනුමට එකතු වෙගෙන යන්නේ. ඒ නිසා හොඳ අවධානයෙන් ඉන්න හැම අවුරුද්දකම හොඳ ප්‍රශ්නයක් අහන්න පුළුවන් කොටසක් තමයි අපි කතා කරන්නේ. ධාරා විද්‍යුතය සහ විද්‍යුත් චුම්බකත්වයේ කොටස් වලදී. හරි. එහෙනම් බලන්න එන්න පුතේ. අපි එනවා පුතේ පිටුවංක 23ට ඒකේ ප්‍රතිරෝධ පද්ධති හරහා ධාරාව ගලන විට ඒවායේ ඇති පොදු ලක්ෂණ ටික අපි සාකච්ඡා කරගෙන යනවා. එතකොට අපි පුතේ පරිපතයක් විශ්ලේෂණය කරනකොට අපි අර පරිපතයට එක එක ප්‍රතිරෝධ සම්බන්ධ වෙලා තියෙන විදිහ අනුව මේවහරහා ධාරාව ගලාගෙන යන මේවහරහා විභවান্তর බෙදෙන විභවান্তর ඇතිවන ක්‍රම වෙනස් වෙනවා. ඔන්න ඔය ලක්ෂණ ටික අපි සාකච්ඡා කරන්න හදන්නේ වගුව ඕගොල්ලන්ගේ ටියුට් ඒ කියන්නේ ටියුට් එකේ වගුව ගහලා තේනවා. ඒකට අවශ්‍ය අර රූල් තියලා තියෙන තැන් වල අපේ හිස්ටන් ටික සම්පූර්ණ කරගෙන ඒ කියන්නේ අපේ මේකට අදාළ ලක්ෂණ ටික කතා කරගෙන යමු. ඒතර මේ පැත්තේ තියෙනවා ශ්‍රේණිගත කියන එක. හරි. ශ්‍රේණිගත මේ පැත්තේ තියෙනවා සමාන්තරගත කියන එක. සමාන්තරගත එනම් පුතේ අපි ගත්තාම මෙතන මේ රූපෙත් ඕගොල්ලන්ට ඇඳලා දීලා තිනවා ශ්‍රේණිගතයි කියලා කියන්නේ සියලුම ප්‍රතිරෝධ හරහා ධාරාව ගලාගෙන යන්න තියෙන්නේ එකම මාර්ගයක් නම් තමයි අපි කියන්නේ ශ්‍රේණිගතයි කියලා R1 R2 R3 මේ පැත්තේ තියෙනවා පුතේ ඒ ප්‍රතිරෝධ තුනම සමාන්තරගතව හයි කරලා සමාන්තරගතයි කියලා කියන්නේ එක එක්කෙනා හරහා ධාරාව ගලාගෙන යන්න වෙන වෙනම මාර්ග තියෙනවා කියන එක තමයි අපි සමාන්තරගතයි කියන්නේ මේක R1 R2 R3 හරි එහෙනම් බලමු පුතේ මොකද වෙන්නේ කියලා බොහොම සරල දෙයක් මෙතනින් යම් ධාරාවක් එවුවොත් පුතේ ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙන ප්‍රතිරෝධ පද්ධතියකට යම් ධාරාවක් ඇතුළු කළොත් මේ ධාරාව කියන්නේ පුතේ ධාරාව කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රවාහයක් ආරෝපණ රැගෙන එන ඉලෙක්ට්‍රෝන ප්‍රවාහයක් තමයි ධාරාවක් කියන්නේ හිතන්නකෝ පාරේ වාහන වගේ හිතන්නකෝ මේකේ මේ R1 ටවුන් එකේ ඉඳලා R3 ටවුන් එකට යන්න එකම පාරයි තියෙන්නේ. එතකොට මෙතනින් යම් වාහන ප්‍රමාණයක් එහා ටවුන් එක වෙත පිවිසුනා නම් කියන්නේ අපි කියමුකෝ වාහන 50ක් ගියයි කියලා. වාහන 50ක් දැන් R3 කියන ටවුන් එකට යනවා. එතකොට මේකට යන්න තියෙන එකම මාර්ගය නම් පුතේ මේ R2 කියන ප්‍රතිරෝධය හරහා නැත්තම් ටවු මාරහා මේ වාහන 50ම ගිහිල්ලා යන්න ඕනේ අනිවාර්යෙන් මෙතෙන්ට එන්න වාහන වලට උඩින් යන්න බෑයි කියලා ඒ වගේ අපි උපකල්පන තියනවා ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්ව අපි අසාමාන්‍ය තත්ත්වය අයින් කරලා ගත්තොත් අනිවාර්යෙන් පුතේ මේ පාර විතරනම් යන්න තියෙන්නේ මෙතනින් යම් වාහන ප්‍රමාණයක් මේ ටවුන් එකට පිට වුණොත් ඒ සියලුම වාහන මේ ටවුම හරහා ගමන් කළ යුතුයි තේරුණාද අන්නේ වගේ පුතේ එහෙනම් අපි කතා කරනවා යම් ධාරාවක් ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක කෙළවරකින් ඇතුළුනොත් සියලුම ප්‍රතිරෝධ හරහා ඔයිට සමාන ධාරාවක් ගලාගෙන යනවා. එහෙනම් ඕක තව විදියකට කිව්වොත් ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක සෑම ප්‍රතිරෝධයක් කරාම ගලාගෙන යන ධාරාව මොකයිද? සමාන. එහෙනම් මෙතනින් I ඇතුළුනොත් මෙතනිනුත් යන්න ඕනේ I කියන ධාරාව, මෙතනිනුත් යන්න ඕනේ I කියන ධාරාව, මෙතනිනුත් යන්න ඕනේ I කියන ධාරාව. හරි. ඒකේ සෑම ප්‍රතිරෝධයක් කරාම එකම ධාරාවක් තමයි ගලන්නේ. ඕකෙම එන්න අනිත් පැත්තට පුතේ මේකෙ මෙතනින් කැපිටල් I කියලා ධාරාවක් ඇතුළුනොත් හිතන්න මේ පැත්තට යන්න මාර්ග තුනක් තියෙනවා පුතේ. හරි. කෙසියම් වාහන ප්‍රමාණයක් අපි කියමු වාහන 50ක් මෙතෙන්ට ඇතුළු මෙතනින් ඇතුළු වෙනවා. එහා පැත්තට යන්න තියෙනවා මාර්ග තුනක්. එක එක පුද්ගලයාගේ කැමැත්ත අනුව මේකෙන් වාහන 20ක් යයි මේකෙන් වාහන 10ක් යයි. එතකොට මේකෙන් තව 20ක් යයි. හරි. නැත්තම් 50න්
හතලිස් නමයක්ම මේකෙන් ගිහිල්ලා එකක් මේකෙන් ගිහිල්ලා එකක්වත් මේකෙන් යන එකක් නෑ. ඔන්න ඔය වගේ පුතේ මේක අපි ගත්තාම යන්න එයාට විකල්ප මාර්ග ඔප්ෂන් කීපයක් තියෙනවා නම් එක එක්කිනා භාවිතා කරන ඔප්ෂන් එක වෙනස්. ඒ නිසා පුතේ අපි ගත්තාම මෙතන R1 R2 R3 කියන ප්‍රතිරෝධ ධාරා ගලාගෙන යන්නේ විවිධ ධාරා. හැබැයි ඒන ධාරා ටික එකතු කරපුවාම මෙතනදි මේක සමාන වෙන්න ඕනේ කාටද? ආපහු ආපහු මුළු ධාරාවටම කො වෙන්න ඕනේද? සමාන වෙන්න ඕනේ. එහෙනම් මම මෙතනින් යන ධාරාව සිම්පල් I1 කියනවා. මෙතනින් යන ධාරාව සිම්පල් I2 කියනවා. මෙතනින් යන ධාරාව සිම්පල් I3 කියනවා. එහෙනම් මුළු ධාරාව සමානයි I1 ධන I2 ධන I3. එහෙනම් මේ ටිකේ ඔක්කොගේම එකතුවට සමාන වෙනවා. වෙන විදිහකට කිව්වොත් පුතේ හරි සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියකදී එක් කෙලවරකින් ඇතුළු වෙන ධාරාව විභේදනය වෙලා එක් එක් ප්‍රතිරෝධ හරහා ගලනවා. මේකේ මොකද වෙන්නේ? එක් කෙලවරකින් ඇතුළු වෙන ධාරාව සියලුම ප්‍රතිරෝධ හරහා යනවා. මේකේ එක් කෙලවරකින් ඇතුළු වෙන ධාරාව විභේදනය වෙලා බෙදිලා අනෙක් කෙලවරවලට ගිහිල්ලා එකතු වෙනවා. හරි. එහෙනම් මේකේ එකම ධාරාව මේකේ බෙදිච්ච ධාරාව තමයි ගමන් කරන්නේ. හරි. එහෙනම් පුතේ අපේ සටහන පොඩ්ඩක් ලියාගමු. මේක යටින් ලියා ගන්න අවශ්‍ය ප්‍රමාණයට ඉඩ දීලා තියෙනවා ලියන්න. පුතේ මේ අඩුපාඩු මෙව හදා ගන්න. මම මේ කැපිටල් I කියලා මේ රූප සටහන් නිකන් මේ ටික විතරයි ඇඳලා දීලා තියෙන්නේ. මේකේ කැපිටල් I කියලා R1 R2 R3 කියලා නම් දාලා තියෙනවා. මේකෙත් මේ ධාරා ටික ලකුණු කර ගන්න විනාඩියක් දෙන්නම් ටක් ගන්න. හරි. ධාරා ටික ලකුණු කර ගන්නකෝ. හරි එහෙනම් අපි ලියම් පුතේ ධාරා ටික ලකුණු කරගෙන ලියන්න මේක යටින් ශ්‍රේණිගත පරිපථය යටින් ලියන්න ශ්‍රේණිගත පරිපථයකට ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියකට කියලා ලියන්න ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියකට ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියකට ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියකට ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියකට එක් කෙලවරකින් ඇතුළු වන ධාරාව 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 ඇතුළු වන ධාරාව සියලුම ප්‍රතිරෝධ හරහා ගලායයි සියලුම ප්‍රතිරෝධ හරහා ගලායයි ඒ කියන්නේ ශ්‍රේණිගතයි නම් මේ හැම එකක් කරාම ගලන ධාරා මොකයිද සමානයි හරි ඊට පස්සේ සමාන්තරගත අවස්ථාවට එන්න පුතේ ඒකේ මේ ධාරා ටික ලකුණු කරලා ඔබ මේ වෙනකොට මේ ටික ලියලා ඇති හරි ලියාගමු පුතේ ඕකේ යටින් අපි සටහන ලියන්න සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක එක් කෙලවරකින් ඇතුළු වන ධාරාව 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 ඇතුළු වන ධාරාව ධාරාව විභේදනය වී විභේදනය වෙනවා කියන්නේ බෙදෙනවා විභේදනය වී විභේදනය වී විභේදනය වී එක් එක් ප්‍රතිරෝධ හරහා ගලායයි එක් එක් ප්‍රතිරෝධ හරහා ගලායයි එක් එක් ප්‍රතිරෝධ හරහා ගලායයි එක එක ප්‍රතිරෝධ හරහා ගලාගෙන යනවා පුතේ මේ ධාරාව මොක වෙලාද විභේදනය වෙලා හරි ඒක ඔගොල්ලෝ මතකේ තියාගන්න ඕනේ ඕම් නියම කර්චොප් නියම දාද්දී ඒක හරියට දාන්න
ඔය මූලික දැනුම ටික ඔබලා ළඟ තියෙන්න ඕනේ. කියන්නේ අපිට නියමයක් දානවයි කියලා පුතේ නිකන් එකපාරට ඩොග් ගාලා මේක දාන්න බෑ. ඒතර නියමය දාන්නත් මූලික සංකල්ප ටිකක් තියෙන්න ඕනේ. දැන් වාහනයක් එලවනවා වගේ. වාහනයක් දැන් ඕනේ මිනිහෙකුට තේරෙනවා. ඔකේ ගියර් එක මොකක් හරි ඒවා ටික දාලා ඔහම යමුහා ඒ වාහනය යනවා. එහෙම කියලා වාහන එලවන්න බෑ නේ. මේකේ මූලික සංකල්ප ටිකක් තියෙන්න ඕනේ මිනිස්සෙකුට. මේ ගියර් එකේ යන්න පුළුවන්ද බැයිද? මේක කන්දක්ද හෙලක්ද මොකද්ද? මේ පාර ලිස්සනවද නැද්ද? හරි, බ්‍රේක් එකක් ගහපුවාම හෙන ගහන්න වගේ නතර වෙන්නේ. අතන නවත්ත ගන්න ඕන නම් බ්‍රේක් එක කොයි හරියෙන්ද ගහන්න ඕනේ? මේ මූලික සංකල්ප මිනිහෙක් ළඟ තියෙන්න ඕනේ. එහෙනම් මේ තියෙන්නේ මූලික සංකල්ප ටික. එතකොට මොකද්ද අපි කියලා දෙන කර්චොප්ද ඕම්ද ඒක අදාළ නැහැ. මූලික සංකල්ප තියෙන එකෙකුට මේ දෙකම හසුරවන්න පුළුවන්. මූලික සංකල්ප නැතුව ඕම් නියමය පැල් බැඳගෙන පාඩම් කළාත් ඕම් නියමය යොදන්න බෑ පුතේ. හරි. ඒතර මූලික සංකල්ප ටික ළමයාගේ කියන්නේ මේකේ මේකේ අපි ගත්තොත් අපිට දැනෙන හැඟෙන ටික තියෙන්න ඕනේ අපිට. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන්න ඕනේ ටික තියෙන්න ඕනේ. හරි. බලන්න. එතකොට අපි ගත්තොත් ඊළඟ අවස්ථාව බලන්න පුතේ. ශ්‍රේණිගත අවස්ථාවේ යට මේ රූපය දීලා තියෙනවා. හරි. මම ඕගොල්ලන්ට මේ තවම මේ ටියුට් එකේ දීලා තියෙන රූපයම ආපෞසරයක් අඳින්නේ සමහර වෙලාවට රූපවල කොටස් නම් කරගන්න අවශ්‍ය නිසා අඳිනවා. ඒ වගේම තව කොච්චර කළත් හරි අපි අර පන්තියක තරම් මේ ක්‍රමය සාර්ථක නොවෙන තැන් තියෙනවා. අපේ සමහර ළමයි ළඟ තාම ටියුට් එක නැහැ. හරි. ඉතින් ටියුට් එක නැතුව තමයි ඉන්නේ. ඉතින් අර යම් යම් ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන් ඒ තැන්වලදී. ඉතින් ඒ ළමයින්ට අවශ්‍ය නම් මේකට අග්ගාලා දාගෙන කොලේක හරි මේකේ පොඩි මේක ලියා ගන්න පුළුවන්. හරි, ටියුට් එකේ print වෙලා තියෙන ප්‍රමාණය ටික තමයි එතකොට අඩු වෙන්නේ. ඊට පස්සේ ටියුට් එක ලැබිච්ච දවසක ආපහු ටියුට් එක සම්පූර්ණ කරගෙන හොඳට කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අපි පොත්වල ලියන්නේ නැහැනේ ටියුට් එකේමනේ. එතකොට අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාලට හොඳට පේනවා. මෙතන හිස් වෙලා. ඒ කියන්නේ එතෙන්ට ඔක්කොම ඇවිල්ලා නැහැ. එක්ක මම මෙතන ලියලා නැහැ. එක්ක මට නිින්ද ගිහිල්ලා. එහෙම. හරි. එහෙනම් ඒක පැහැදිලිව පේනවා. එතකොට ඒ නිසා ඒ අඩුපාඩු ටික හදාගන්න මම හිතනවා ඒක පොඩ්ඩක් මේ දවස් ටිකේ බැලන්ස් කරගන්න පුළුවන් වෙයි කියලා. බලන්න R1 R2 R3 මේ තියෙන ශ්‍රේණිගතව මේකේ පුතේ මේ දෙකලවලට දෙනවා V කියලා විභවාන්තරයක්. මේ දෙකලවලට දෙනවා V කියලා විභවාන්තරයක්. පුතේ විභවාන්තරයක් කියන්නේ බැරියර් එකක් නැත්නම් බාධකයක්. ඒ කියන්නේ අපි ගත්තාම ඉලෙක්ට්‍රෝන නිකන් යන්නේ නැහැ. දැන් මම මෙතන හිතන්නකෝ මම හරි අපේ සාමාන්‍යයෙන් ගත්තොත් වැවක. වැවක වතුර ගලන්නේ නැහැ. හරි, වැවක සාමාන්‍යයෙන් වතුර එකතුෙන් වෙලා එකතු වෙලා තියෙනවා. හැබැයි ගඟක වතුර ගලනවා. එතකොට ඕකේ හේතුව වැව කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තාම තැනි තලා කරලා මෙහෙම හදපු එකක් නේ වැව. මේකේ ගලන්නේ නෑ වතුර. හරි, මේකේ නොගලන්නේ හේතුව මේකේ විභවයක් නෑ පුතේ. විභවයක් නෑ කියලා කියන්නේ මේකේ කොයිම තැනකවත් පුතේ ගලා යාමට ආචරණයක් ඇති කරන්නේ නෑ. මේක මත වලයක් සම්ප්‍රේෂණය මේක කියන්නේ මේකට ගලා යන්න අවශ්‍ය මූලික සම්පාදන නැත්තම් බලයක් ඇති කරන්නේ නෑ. හැබැයි ගඟක් ගත්තොත් ඕක ගලනවා. මොකද ගඟ නිර්මාණය වෙලා තියෙන්නේ පුතේ ඉහළ ඉඳලා. නැත්තම් අපි ගත්තාම ඔය ශ්‍රීපාද වගේ ඉහළ කඳු වැටියක ඉඳලා මේ අපේ කොළඹ වගේ පල්ලහැවිවකට ගලාගෙන එන විදිහට ඔය වගේ ස්ලෝප් එකක් එක්ක තමයි ගඟක් එන්නේ. ඒතර ගඟේ වතුර ගලනවා. හරි. මොකද මේකේ විභවයක් තියෙනවා. මොකද මෙතන විභවයට සාපේක්ෂව මෙතන විභවය අඩුයි. ඒතර මේ අතර තියෙනවා විභව අන්තරයක්. හරි, ඔය විභව අන්තරය නිසා ඔය තල්ලුව නිසා තමයි මේ ජලාශය ගලන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන මේ තහඩුවේ මේ බෝඩ් එකේ මේ හැමතැනම ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ගලන්න පුතේ විභවයක් ඕනේ, තල්ලුවක් ඕනේ. හරි, දැන් බස් එකක අපි හිටගෙන හිටියයි කියලා අපිව බැහැන්නේ නැහැ. දැන් අපි කොහොමද කට්ටිය ඉන්නවා පොලිමේ හිටගෙන. අපි පොඩි තල්ලුවක් දාපුවාම ඒකෙත් දෙන්නේ පෙරලගෙන ගිහලා අපිට ගියා යකි පුතේ. හරි, අන්නේම විභවයක් ඕනේ අපිට මේක ඉස්සරහට යන්න. අන්නේ ඉලෙක්ට්‍රෝන වලට විභවයක් තෙන්න ඕනේ. විභවයක් කියන්නේ විභව අන්තරයක් ඇති ගන්න. ඒ කියන්නේ විභව වෙනසක් තියෙන්න ඕනේ මේ දෙපැත්තේ. එතකොට මේ වගේ මේ දෙකලවර විභව අන්තරයක් ඇති කළාම පුතේ හිතන්නකෝ මං 12 වෝල්ට්ස් වෝල්ට් 12ක විභවයක් ඇති කරනවා මේ දෙපැත්තේ. මෙතන ඇති කරනවා වෝල්ට් 12ක්. ඔන්න දැන් 12කින් මෙතන තෙරපනවා. මෙතනින් 12කින් තෙරපනවා. එතකොට මේ ප්‍රතිරෝධය මගින් මේ ධාරා ඉලෙක්ට්‍රෝන වලට යන්න මේ විභවයෙන් කොටසක් වැය වෙනවා. මේ තෙරපීම නිසා තමයි මේක තල්ලු කරගෙන මේක හරහා ඉලෙක්ට්‍රෝන ටික යන්නේ. ආය යනවා. ආය මේක හරහා යන්න තල්ලුවක් දෙන්න ඕනේ. ආය මේක හරහා යනවා. එහෙම තල්ලුවක් දෙන්න. හරි. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් හිතන්න මේ වගේ මේසයක් උඩ හොම හිතන්නකෝ බෝල ටිකක් කොහොම තියලා කියලා තියනවා කියලා පෙළගස්සලා හොම. මෙහෙම බෝල ටිකක් පෙළගස්සලා තියෙනවා. හරි. මෙහෙම මේ බෝල ටික ප්‍රතිරෝධ කියලා හිතන්නකෝ. හරි, මම මේ විභවය කියන්නේ මේ අපිට එච්චර මේ භෞතික විද්‍යාව උනාට මේ වෝල්ටේජ් එක කියන එක අපිට පේන්නේ නැහැ නේ පුතේ.
අපිට ඕක දැනෙන්නේ නැහැ. ඉතින් කරන්ට් එකක් වැදුනහම පොඩ්ඩක් නිකන් දහංකාර නිකන් පිටිපස්සෙ එකෙක් ගැහුවා වගේ පොඩ්ඩක් හැංගීමක් දැනෙනවා. එහෙම ඉතින් ඒලා අපිට ඕගොල්ලන්ට ටෙස්ට් කරලා බලන්න කියන්න බැහැනේ. ඕක ඉබේ වැදිච්ච එකකට මේක මෙහෙමයි කියලා ඒ අවබෝධයක් ඇති පොඩ්ඩක්. හරි. එතකොට අපි ගත්තොත් මේ වගේ සංකල්පයක්. හිතන්න මේ බෝලෙට අපි පයින් පාරක් ගහනවා. මේ බෝලට අපි බලයක් ඇති කරනවා, ෆෝස් එකක් දෙනවා. දොන්නම මෙයා ගිහිල්ලා මේකේ වදිනවා. මෙයා ගිහිල්ලා මේකේ වදිනවා. හැබැයි මේක වැදිලා මේක යන වේගෙන් කොයිම වෙලාවක මේක යන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේක යන්නේ අනිවාර්යෙන් මේකට වඩා අඩු වේගකින්. කොහොම හෝම ගිහිල්ලා යම් දුරක් ගියපුවා මේ ශක්තිය හානි කියලා ගිහිල්ලා මේ හරියට යනකොට අඩු වෙලා යනවා. ඔක තමයි සාමාන්‍ය ඕගොල්ලෝ දන්නවා පුතේ. සාමාන්‍ය මේකේ යන ක්‍රියාවලිය මේක අපි දැකලා තියෙනවානේ. හරි. අවසානට යනකොට මේ ගත්තාම මෙතනින් ඇති කරන තරම් බලපෑමක් අවසාන බෝල මත ඇති වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේකෙත්. 12 වෝල්ට්ස් ඇති කරපුවාම මෙතනින් මේ 12න් යම් කොටසක් මේ කරහා ධාරාව තල්ලු කරන්න බැහැ වෙනවා. මේ පීඩණය විභවය කියලා කියන්නේ අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රෝන පීඩන වෙනස. මේ පීඩණයෙන් කොටසක් අපි කියමුකෝ වෝල්ට් 4ක් වැය වුණා. හරි. ඊට පස්සේ එහෙනම් මෙතෙන්ට යනවා දැන් කොච්චරක්ද? වෝල්ට් 8ක් තියෙනවා දැන් මෙතන ඉඳලා මෙතෙන්ට යනවා. 12න් 4ක් දැන් බැස්සනේ. දැන් ඔන්න මෙතනින් 8කින් තමයි මෙතන තල්ලු කරන්නේ. ඔන්න 8නුත් 3ක් ආයේ මෙතන බැස්සා. මේක හරහා ධාරාව තල්ලු කරා. ඒතර 4යි 3යි 7යි දැන්. තව 5යි තියෙන. එහෙනම් ඊතුරු 5 මේක හරහා තමයි ඇති වෙන්නේ. හරි. එහෙනම් පුතේ මතක තියාගන්න ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියකට දෙකලවරට විභවාන්තරයක් ඇති කරොත් ඒ ඇති කරන විභවාන්තරය හරි එක් එක් ප්‍රතිරෝධ හරහා බෙදෙනවා. මේක හොඳට මතක තියාගන්න පුතේ. ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියකට ධාරාවක් දුන්නොත් මේ සියලුම ප්‍රතිරෝධ හරහා එකම ධාරාව ගන්නවා. ඒ ධාරාවම ගන්නවා වෙනසක් නැහැ. හැබැයි ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියකට ගෙකලවර විභවන්තරයක් ඇති කරොත් එක් එක් ප්‍රතිරෝධ හරහා විභවන්තරේ මොකද වෙන්නේ? බෙදේ. හරි. එක් එක් ප්‍රතිරෝධ හරහා විභවයේ බෙදේ. හරි. එහෙනම් අපි ඒක ලියලා ඉමුද අනිත් සමාන්තරගත එකත් කොහොමම පැහැදිලි කරලා ඉමු. ඒතොර දෙකම එකපාර ලියුවා කි. නෝට් එකට ගිහේ. හරි. බලන්න සමාන්තරගත අවස්ථාව පුතේ. හරි. මම මේක මෙහෙමම තියන්නේ මට මේ දෙක කම්පෙයා කරගන්න ඕන නිසා. හරි. බලන්න සමාන්තරගත අවස්ථාව තමයි මේ තියෙන්නේ. බලන්න මෙහෙම. මේ තියෙන්නේ සමාන්තරගත අවස්ථාව. ඔය විදිහට. මෙහෙම මෙතනින් තමයි ඔහම වෝල්ටේජ් එකක් දෙන්නේ V විභවාන්තරයක් දෙනවා. චුට්ටක් බලන්න පුතේ. මේ ඇති කරන පීඩණය හරි මෙතනින් ඔහොම ගිහිල්ලා මේ දෙක ඇත්තේ ඇතිවන පීඩන වෙනස පුතේ. මේ දෙන් දෙක ඇති වෙනවානේ. මෙහි තියෙන්නේ මෙහි පීඩන බැස්මක් ඇති වෙන්නේ නැහනේ. මොකද මෙහි නිකම්ම නිකන් කරන්ට් අපි කියන්නේ රැහෙන්. අපි සලකන්නේ සාමාන්‍යයෙන් පරිපථයක රැහෙන් වල ප්‍රතිරෝධයක් නැහැ කියලා තමයි සලකන්නේ. ඒතර ප්‍රතිරෝධයක් නැත්නම් මේ හරියේ බැස්මක් සිද්ධ වෙන්නේ නැහැ. මේ හරියට බැස්මක් වෙන්නේ නැහැ. කෙලින්ම මෙතනින් 12 වෝල්ට්ස් ඇති කරොත් ඒ 12 වෝල්ට්ස් වෙනසම මෙතන තියෙනවා. මේ දෙක අතර 12ක බැස්මක් තියෙනවා. එතකොට මේ කෙරවල් දෙකේ තියෙනවා 12ක බැස්මක්. පුතේ මේ බලන්න. මේ කෙරවල්ට නේද මේක හයි වෙලා තියෙන්නේ. මේ කෙරවල් දෙකට නේද මේක හයි වෙලා තියෙන්නේ. මේ කෙරවල් දෙකට නේද මේක හයි වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රතිරෝධ තුනම හයි වෙලා තියෙන්නේ මේ කෙරවල් දෙකට. මේ කෙරවල් දෙකක මේ කෙරවල් දෙකේ 12ක බැස්මක් තියෙනවා නම් මෙයා හරහත් 12ක බැස්මක් තියෙනවා මෙයා හරහත් 12ක බැස්මක් තියෙනවා මෙයා හරහත් 12ක බැස්මක් තියෙනවා. පැහැදිලිද? ආයේ පැහැදිලි කරනවා. මේ දෙකලවරේ 12යි වෝල්ට් විභව බැස්මක් තියෙනවා නම් හරි මේ කෙලවර මෙහෙ මොකුත් ප්‍රතිරෝධ නැහෙනේ. එහෙනම් මේ බැස්ම මෙතෙන්ට එනවා කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ කෙරවල් දෙකේ 12ක බැස්මක් තියෙනවා 12ක පීඩන වෙනසක් තියෙනවා ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසක් තියෙනවා 12ක. එතකොට මේ කෙරවල් දෙකටනේ මේක හයි වෙලා තියෙන්නේ. මේ කෙරවල් දෙකටනේ මේක හයි වෙලා තියෙන්නේ. මේ කෙරවල් දෙකටනේ මේක හයි වෙලා තියෙන්නේ. එතකොට මේ තුන් දෙනා ළඟම ওই බැස්ම තියෙනවා. ඒ කියන්නේ පුතේ සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියකට විභවාන්තරයක් ඇති කරොත් සියලුම ප්‍රතිරෝධ හරහායේ විභවාන්තරේ පවතී. ආයේ මං කම්පයා කරනවා මේ බලන්න. ශ්‍රේණිගත හේකට ධාරාවක් ඇතුළු කරොත් ඒ ධාරාව වෙනස් වෙන්නේ නැහැ ඔක්කොම හරහා යනවා. ශ්‍රේණිගත හේකට විභවාන්තරයක් ඇති කරොත් එක් එක් ප්‍රතිරෝධ හරහා විභවාන්තරේ බෙදෙනවා. හරි. සමාන්තරගත හේකට ධාරාවක් ඇතුළු කරොත් ධාරාව බෙදිලා යනවා. සමාන්තරගත හේකට විභවාන්තරයක් ඇති කරොත් සියලුම ප්‍රතිරෝධ හරහා විභවාන්තර මොකයිද? සමාන. එහෙනම් ඔයාලට තේරෙනවා පුතේ මේ දෙන්න සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධයි. මෙයාගේ රිවර්ස් එක තමයි මෙයාගේ විරුද්ධකාරය තමයි අරයා. හරි. මේ ශ්‍රේණිගත එකේ ධාරාව ඔක්කොම හරහා යනවා.
සමාන්තරගත එකේ ධාරාව බෙදෙනවා. ශ්‍රේණිගත එකේ විභවාන්තරය බෙදෙනවා. සමාන්තරගත එකේ විභවාන්තර ඔක්කොගෙම හරහා මොකයිද? සමාන. හරි හරි ලේසි මතක තියාගන්න. එක්කෙනෙක් මතක තියාගත්තම අනිකා ඉබේ මතක ඉන්නවා. මොකද උගේ විරුද්ධ කාර්යය. හරි. ඒ නිසා මේ භෞතික විද්‍යාව මේක අවබෝධ කරගන්න හරි ලේසි පුතේ. මේක අමාරු නෑ. හරි. කටපාඩම් කරන්න කොටස් නෑ මේකේ ලොකුවට. හරි. මෙයාකට ගන්න ටිකක් තියෙන. හරි. එහෙනම් අපි ලියමු පුතේ මේකට අක් ගාලා මේක යටින් ලියන්න. විනාඩියක් දෙන්නම් මේකේ වේ අගයන් දාන්න අවශ්‍ය නෑ. අගයන් ඕනේ නෑ. අපේ ගණන් හදනවනේ. අපේ මෙහෙම මම දාන්න. පොදු සංකේත වලින් අගයන් වලින් දාපුවා මේක ඒ අගය සඳහා අනන්‍ය ඊ කියලා හිතනවනේ ඔයාලා. මේක v කියලා ගත්තොත් මේක හරහා v1 ප්‍රමාණයක් බැස්මක් ඇති වෙනවා. v2 මේක හරහා v3 බැස්මක් ඇති වෙනවා. හැබැයි මේ බැස්ම වල ටිකේ ඔක්කොගෙම එකතුව මුළු විභවান্তর මුළු විභව බැස්මට සමාන වෙන්න ඕන. එහෙනම් v සමානයි v1 ධන v2 ධන v3. හරි. මේකේ මේ දෙකලවර v කියලා විභවান্তরයක් ඇති කළොත් හරි. මෙයා හරහාද v මෙයා හරහාද v මෙයා හරහාද v ඇති වෙනවා. හරි. ඔය ටික පොඩ්ඩක් දාගන්න ඔය අඩුපාඩු ටික චුට්ටක් හදාගන්න මම රූපේ විතරයි ඇඳලා දීලා තියෙන්නේ සංකේත ටික ඔයාලා දාගන්න. හරි අතිරේක කාලය වීඩියෝ එකේ පැහැදිලි වෙනවනේ ආපහු බලන්න පුළුවන් එළියම් පුතේ නම් ශ්‍රේණිගත එක යට එළියමු ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියකට ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක ප්‍රතිරෝධ පද්ධතියක දෙකලවර විභවාන්තරය දෙකලවර විභවාන්තරය දෙකලවර විභවාන්තරය දෙකලවර විභවාන්තරය එක් එක් ප්‍රතිරෝධ හරහා දෙකලවර විභවාන්තරය එක් එක් ප්‍රතිරෝධ හරහා විභේදනය වේ එක් එක් ප්‍රතිරෝධ හරහා විභේදනය වෙනවා බෙදිලා යනවායි කියලා තමයි කියන්නේ විභේදනය වේ හරි ඊට පස්සේ ඕකෙම මෙයාටින් ලියා ගන්න සමාන්තරගත තැක්කනායට ලියා ගමු සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක දෙකලවර විභවාන්තරය දෙකලවර විභවාන්තරය දෙකලවර විභවාන්තරය දෙකලවර විභවාන්තරය සෑම ප්‍රතිරෝධයක් කරහාම
සෑම ප්‍රතිරෝධයක් හරහාම සෑම ප්‍රතිරෝධයක් හරහාම නොවෙනස්ව පවති නොවෙනස්ව පවති සමාන්තරගත හේක හැම එක්කෙනා හරහාම තියෙන ක්‍රම විදියට විභවාන්තරය පැහැදිලිද හරි බලමු අපේ මේකේ ඊළඟ ලක්ෂණේ පුතේ මේ ලක්ෂණ ටික අපි අඳුර ගන්න ඕනේ ඔය MCQ වලට තමයි මේ කියන්නේ ගණන් හදද්දි මේ මම කියපු ටික කොහොමත් වැදගත් හැබැයි MCQ වලට අතිශය වැදගත් මොකද MCQ වල පුතේ හදන්න වෙලාවල් ගන්න බෑනේ මේ විනාඩි දෙකක් කියන්නේ උපරිම කාලයනේ විනාඩි දෙක හරි අපි පැය දෙකට ප්‍රශ්න 50ක් ලියන්න ඕන ප්‍රශ්න 50කට ඉරි ගහන්න ඕන එතකොට ප්‍රශ්න 50න් ඔය පළවෙනි 1 2 3 තමයි අපිට තප්පර ගානකින් කරන්න පුළුවන් අනිත් ඒවාට කාලය යනවා එතකොට ඔය ගණන් හදලා සමීකරණ විසඳලා ඔය අපිට වටේ ගිහිල්ලා විසඳුවොත් එහෙම MCQ එකක් එහෙම කරනවට වැඩිය හොඳයි පුතේ ඒක ස්කිප් කරලා ඊළඟ එකට යන්නේ මොකද 10ක 15ක වෙලාව අරගෙන MCQ එකක් කරයි කියලා ඒක සතුටට කාරණයක් නෙවෙයි කොහොමත් ඊළඟට ඊරෙක කරයි අර 10ම කරන්න වෙන්නේ නැහැ පුතේ එහෙනම් MCQ වලදී අපි පුළුවන් තරම් තර්කයේ මත දුවන්න ඕන ගෙන කෙටි ක්‍රම වල ෂෝට් රින් ලක්ෂණ ටික පාවිච්චි කරලා හරි ටට්ටක් ගාලා අර වැඩකට නැති කෙනේ හෙන්නම බොරු උත්තර ටිකක් තියෙනවා ඒ ටික අයින් කර ගන්නවා මුලින් ඊට පස්සේ නිකන් ළඟ ළඟ සුසර වෙන උත්තර දෙක තෝර ගන්නවා ඒ දෙකෙන් මොකද්ද කියලා ගලප ගන්නවා ඒකනේ සාමාන්‍ය MCQ මෙතඩ් එක හරි නැත්නම් අපිට හරියටම උත්තරේ ටක්කෙට හොයාගෙන ඔය කුණු හarp කර කර ඉන්න කාලයක් නැහැ උත්තර පායේ තියෙන්නේ පයෙන් සුවර් එකටම හලා ගන්න පුළුවන් ප්‍රශ්න උත්තර ටික හැලුවා හරි හලලා අපි ඊතුරු ප්‍රශ්න දෙක එක තර්ක කරලාදී පුළුවන් තරම් සමීකරණ වලට යන්නේ නැතුව කෙටි ක්‍රම වලින් හදල එක තමයි හොඳ හරි බැරි වෙලාවක් හිතන්නකෝ අපි දල වශයෙන් උත්තර දෙකක් වෙන් කරගෙන අපිට මේකේ උත්තරේ දන්නේ නැම කියලා කණා ගැහුවත් 50-50 අවස්ථාවක් 50ක් හරි යනවා ඒ කියන්නේ උත්තර පහෙන්ම ගැහුවොත් 120නේ කණා ගන්න නැතුව අපිට තුනක් විතර හලලා දෙකකට ඇවිල්ලා දෙකෙන් කණා ගැහුවොත් අනිවාර්යෙන් දෙකෙන් එකක් හරියනවා. ඒක ඉතින් පන්සලට පල්ලියකට ගිහිල්ලා යන්න කියන්නේ විභාගෙට යන්න කලින් ඒකයි. හරි බලන්න. එතකොට අපි ගත්තොත් එහෙම බලන්න අපේ ඊළඟ අවස්ථාවට එනවා පුතේ. ඒ නිසා මේ සම්බන්ධතාව ටික මතක තියාගන්න ඊළඟ අවස්ථාව. මම උදාහරණයකම පෙන්නන්නම්. මම හිතන්න පුතේ මේ જાතිය ඔය වගේ සමාන්තර ශ්‍රේණිගත ප්‍රතිරෝධ තුනක් මේ තියෙන්නේ. මම ගන්නම් මේක ඕම් 3යි. ඕම් 3ේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ ටිකක් මේ තියෙනවා. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ ඔය જાතියම ප්‍රතිරෝධ සෙට් එකක් මම සමාන්තරගතව හයි කරලා තමයි මේ තියෙන්නේ. ඕම් 3යි ගස් සමාන්තරගතව හයි කරලා තියෙන්නේ. දැන් මට මේකේ සමකය ගන්න ඕන. මම අගේකින් පෙන්නන්නේ ඕගොල්ලන්ගේ පහසුවට. හරි නැත්තම් වීජගණිතය පාවිච්චි කරලා අපිට විශාලයි කුඩයි කියලා පෙන්නන්න වෙනවනේ. එහෙම ඕනේ නැහෙනේ. බලන්න මේකේ සමකය ගත්තොත් පුතේ ඔයාලා දන්නවා ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක සමකය ගත්තකි මේ ටික එකතු කළා නම් නිකම්ම නැත්තම් මේ ටිකේ නිකම්ම වීජ එකතුව 3 3 6 3 9යි මේකේ කීයද ඕම් 9යි ඕගොල්ලන්ට මතක ඇති පුතේ සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක මෙයාගේ සමකය ගන්න පුළුවන් පුතේ බලන්න කෙටි ක්‍රමයේ දාන්න පුළුවන් එකම જાතිය ප්‍රතිරෝධ තුනක් තියෙන්නේ එහෙනම් සමකය හොයන්නේ කොහොමද එක ප්‍රතිරෝධයකගේ ප්‍රතිරෝධ ගාණයෙන් බෙදන්නේ එනම් R සමානයි එක ප්‍රතිරෝධයකගේ 3යි ප්‍රතිරෝධ ගාණක් 3යි 3 3ෙන් බෙදුවම කීයද 1යි හරි එහෙනම් ඕගොල්ලන්ට බලන්න පුතේ මේකෙම අපි ඊළඟ අදියරට යනවා මම මේකේ තව එක්කෙනෙක් දානවා මෙතෙන්ට හරි තව ප්‍රතිරෝධයක් දානවා මෙතෙන්ට මම මෙතෙන්ට දාන්නම් තව ප්‍රතිරෝධයක් හරි 3 එව්වා අපි ගත්තොත් එහෙම තව 3 එකක් දානවා හරි බලන්න මම මෙතෙන්ට දානවා තව 3 එකක් මෙතනින් ඔහොම මෙන්න තව 3ක් දැම්මා දැන් මේකේ අලුත් සමකය කොච්චරද හරි අලුත් සමකය වෙනවා පුතේ තව 3ක් දාපුවාම 3 ව 4ක් කියන්නේ 12යි ඕම් 12ක් වෙනවා එහෙනම් පුතේ මම මෙතෙන්ටත් තව 3ක් දා ගන්නවා හරි තව 3ක් දා ගන්නවා එතකොට මේකේ සමකය බලන්නේ කොහොමද පුතේ ආර් සමාන්තරගතව එකම જાතිය ප්‍රතිරෝධ තීරවණං එක ප්‍රතිරෝධයක අගය බෙදනවා ප්‍රතිරෝධ ගාණේ ප්‍රතිරෝධ ගාණ 4යි 3 4ෙන් බෙදුවම කීයද 0.75යි හරි එහෙනම් චුට්ටක් බලන්න පුතේ මොකද උනේ කියලා ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියකට ප්‍රතිරෝධ වැඩි කරන්න සමකයක් මොකද වෙන්නේ වැඩි වෙනවා
සමකය වැඩි වෙනවා. ඒ කියන්නේ පුතේ ශ්‍රේණිගතව අපේ බල්බ් වැලකට බල්බ් දානවා හෙන්නට. හරි. ශ්‍රේණිගතව හයි කරනවා. එක පෙළට හයි කරනවා බල්බ් ගොඩක්. හයි කරලා අපි කරන්ට් එක දුන්නාම පුතේ මේ බල්බ් ටික පත් වෙනවා කලාමැදිරියක් වගේ. ඇයි? හරි. අපි ගත්තාම මේකේ වැලේ ප්‍රතිරෝධය ඉතා ඉහළ අගයකට යනවා. එතකොට අන්න මේ බල්බ් එක ඔක්කොම ඩිම් වෙලා පත් වෙයි. හරි. මේ බල්බ් ඔක්කොම දල්වන්න තරම් සමහරලාට පත් වෙන්නෙම නැහැ. හරි යාන්තම් ෆිලමන්ට් එක නිකන් අර කලාමැදිරිය එළිය වගේ දැල්වේ. හැබැයි සමාන්තරගතව හයි කරොත් පුතේ මේ බලන්න ප්‍රතිරෝධ හයි කරන්න හයි කරන්න හයි කරන්න සමකය මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි. 3ක් තියෙදි සමකය 1යි 4ක් වෙනකොට සමකය 0.75යි. හරි. අන්න මේක අපිට ප්‍රායෝගික උදාහරණයක් උනොත් යන්න පුළුවන්. එකම පාරේ ටවුන් ගොඩක් දානවා. ඔය කොළඹ වෙලා තියෙන්නේ ඕකනේ. හරි. එකම පාරේ ප්‍රධාන ටවුන් කීපයක් හිටිනවා. තොර ප්‍රධාන ටවුන් කීපයක් හිටියම මේ පාරේ બ્લોක් එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. બ્લોක් එක කියන්නේ ප්‍රතිරෝධය. ප්‍රතිරෝධය වැඩි වෙනවා. හැබැයි අපි එක එක ටවුන් වලට වෙන වෙනම පාරවල් දැම්මොත් අන්න පුතේ එතකොට මේ ටවුමට යන උන් මෙහෙ යන්නේ. උන් යන්නේ මේ පාරේ. උන් යන්නේ මේ පාරේ මේ පාරේ මේ පාරේ. එතකොට બ્લોක් එක එන්නේ මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. හරි. ඔය අද නූතන මාර්ග නීති හසුරුවද්දී ඔය ක්‍රමයේ තමයි කරන්නේ. අපි රේල් පාර ක්‍රොස් කරන තැනට ගුවන් පාලමක් දානවා. අනේ පාරවල් ගාන වැඩි වෙනවා. හරි එතකොට රේ කෝච්චියෙන් නැතු වෙලාවට යටිනුත් යනවා එන වෙලාවට ගුවන් පාලමිනුත් යනවා අන්න එතකොට બ્લોක් එක යම් ප්‍රමාණයක් අඩු වෙනවා සමහර ලාවට පිවිසුම් මාර්ග කිහිපයක් දෙනවා සමහර ලාවට හයිවේ එකක් යනවා සාමාන්‍ය වාහන වලට යන එකක් තව ටිකක් කීයක් හරි දීලා වැඩිපුර යන්න ටිකක් වේගෙන් යන ගිහිල්ලා යන්න කීයක් හරි වැඩිපුර දීලා වේගෙන් යන්න ඕන උන්ට තව පාරක් හදලා දෙනවා අන්න එතකොට මේකෙන් කට්ටියක් යනවා මේකෙන් කට්ටියක් යනවා අන්න මාර්ග ප්‍රමාණය වැඩි වෙන්න બ્લોක් එක මොකද වෙන්නේ අඩු වෙනවා එහෙනම් මෙතන වෙන්නේ පුතේ වාන්න සමාන්තරගතනම් ප්‍රතිරෝධ ගාන වැඩි වෙන්න සමකය පල්ලහැරෙනවා ශ්‍රේණිගතනම් ප්‍රතිරෝධ ගාන වැඩි වෙන්න සමකය වැඩි වෙනවා හරි එහෙනම් ලියන්න පුතේ ඊළඟයකට ශ්‍රේණිගත පැත්ත ලියන්න ශ්‍රේණිගත පැත්ත ලියන්න ශ්‍රේණිගතව සම්බන්ධ කරනු ලබන ප්‍රතිරෝධ ගණන වැඩි වන විට ශ්‍රේණිගතව සම්බන්ධ කරනු ලබන ප්‍රතිරෝධ ගණන වැඩි වන විට ශ්‍රේණිගතව සම්බන්ධ කරනු ලබන ප්‍රතිරෝධ ගණන වැඩි වන විට ප්‍රතිරෝධ ගණන වැඩි වන විට ප්‍රතිරෝධ ගණන වැඩි වන විට සමක ප්‍රතිරෝධයද ඊට සාපේක්ෂව ඉහළයයි සමක ප්‍රතිරෝධයද ඊට සාපේක්ෂව ඉහළයයි සමකයේ ඊට සාපේක්ෂව වැඩි වෙනවා එනේ ශ්‍රේණිගතව ගොඩාක් හයි කරන එක හොඳ නෑ හරි ශ්‍රේණි සමක ප්‍රතිරෝධයද ඊට සාපේක්ෂව ඉහළයයි හරි ඊට පස්සේ සමාන්තරගත අවස්ථාවට එන්න සමාන්තරගත අවස්ථාවට එහා පැත්ත ලියන්නේ ඒත් එක්කම ඒකෙම විරුද්ධ පැත්ත අනිත් පැත්ත ලියන්න හරි සමාන්තරගතව ප්‍රතිරෝධ ගණන වැඩි වෙන විට සමාන්තරගත ප්‍රතිරෝධ ගණන වැඩි වෙන විට සමාන්තරගත ප්‍රතිරෝධ ගණන වැඩි වෙන විට සමාන්තරගත ප්‍රතිරෝධ ගණන වැඩි වෙන විට වැඩි වෙන විට සමාන්තරගත ප්‍රතිරෝධ ගණන වැඩි වෙන විට ඊට සාපේක්ෂව සමක ප්‍රතිරෝධය අඩුවේ සමකය අඩු වෙනවා සමක ප්‍රතිරෝධය අඩුවේ සමක ප්‍රතිරෝධය අඩුවේ සමක ප්‍රතිරෝධය අඩුවේ හරි හරි අන්තිම එක්කෙනා පුතේ අන්තිම වගුවේ අන්තිම ලක්ෂණය. එතකොට ඔගොල්ලන්ට හරි වැදගත් පුතේ. එතකොට විවිධ ප්‍රශ්න අහද්දි ශ්‍රේණිගතව ගොඩක් හයි වෙනකොට බල්බ් වලට මොකද වෙන්නේ? නැත්තම් තවත් මේකට ශ්‍රේණිගතව බල්බයක් හයි කරනවා. එතකොට මේ බල්බ් වල ආලෝකය පිළිබඳ ඔබට කුමක් කිව හැකිද? නැත්තම් මේ බල්බ් එකේ එළිය අඩු වෙනවා. හරි. ඔය වගේ සම්බන්ධතා දුන්නොත් ඔගොල්ලන්ට MCQ වලදී සාමාන්‍යයෙන් අපේ ඔය විභාග බලන්න ගියපුවාම නැත්නම් අපේ A level ප්‍රශ්න පත්‍ර අධීක්ෂණය කරන්න ගියපුවාම අපේ වැඩියෙන්ම ළමයි වරද්දන MCQ ටික තමයි අර ඔගොල්ලන්ට දෙන්නේ අර ප්‍රකාශන කීපයක් දීලා මේන් නිවැරදි ප්‍රකාශ තෝරන්න ප්‍රකාශ තුනක් දීලා A හරි A B හරි A B C තුනම වැරදි. ඔන්න ඔය කියන එව්වා සාමාන්‍යයෙන් අපි ගත්තාම් පුතේ ඔයවැනි ඒවා සාමාන්‍යයෙන් අපේ SFT සිලබස් එක නම් 50න් 15ක් විතර එනවා. ඔය ටික සාමාන්‍යයෙන් සමහර ළමයි නෝ 15න් එකක්වත් හරිනේ. ඒ කියන්නේ හොඳ දැනුමක් නැතුව ලියන්න බෑ. මොකද හරියනවා වරදිනවා. වරදින්න සමහර හරි හැම එකම ඒ කියන්නේ අපි හරි නෑ කියන්නේ ඒක වැරදි කියන එක නෙමෙයි.
හරි අන්න ඒ වගේ මේ විද්‍යාවේ සමහර දේවල් තියෙනවා ප්‍රතිලෝම නැහැ ඒ කියන්නේ අනිත් පැත්තට හරියන්නේ නැහැ දැන් උදාහරණයක් විදිහට වැස්සොත් තෙමෙනවා හැබැයි තෙමෙන හැම වෙලාවම වහින්නේ නැහැ හරි දැන් ඒ නිසා පුතේ අර සමහර ලාවට ඒකේ ආපස්සට මේක මෙහෙම නැහැ කියලා ඒක වැරදි කියන්න බෑ හරි ඒක විද්‍යාවේ අන්න ඒ පිළිබඳ ඒතර ළමයෙකුට ඔය ප්‍රශ්න 15ට උත්තර ඉරි ටික දහ ගන්න පුතේ ලොකු සටනක් කරන්න හරි ඉතින් ඔය ප්‍රශ්න 15 වැරදි කියන්නේ කොහොමත් ළමේ ඒකට යන්නේ නැහැ අපි සාමාන්‍යයෙන් අපේ ටාගට් එක දෙන්නේ MCQ paper එකේ ප්‍රශ්න 40කට ඉරි ගැහුවේ නැත්නම් ඒකක් ගන්න බෑ. හරි. ඒකට යන්න බෑ. එතකොට කෙලින්ම 15ක් වර්ධිනවා කියන්නේ 35යි. කවදාක්වත් ඒකට යන්න බෑ. හරි. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. හරි. ළමයෙක් මහන්සි වෙලා යව් ඒ දේ තැන් වලට අවබෝධ කර ගන්න ඕනේ. හරි. බලන්න එහෙනම් අපේ එමු පුතේ බලන්න අවසාන එක්කෙනාට මේ බලන්න මම මෙන්න මෙහෙම ශ්‍රේණිගත ප්‍රතිරෝධ ටිකක් සම්බන්ධ කරනවා මෙහෙම බලන්න මෙන්න ශ්‍රේණිගත ප්‍රතිරෝධ තුනක් දාන්නම් හරි මම මෙතන දාන්නම් ශ්‍රේණිගතව 3යි 6යි 3 6 12 මෙහෙම හරි දානවා ශ්‍රේණිගත ප්‍රතිරෝධ ටිකක් 3 6 12 සමාන්තරගතවත් ඔය වගේ ප්‍රතිරෝධ ටිකක් මම සම්බන්ධ කරගන්නවා පුතේ මේ වගේ ඔය වගේ සම්බන්ධ කරගන්නවා කවුද 3 6 12 මම මේ නිකන් සම්බන්ධ කළේ හරි මට ඕගොල්ලන්ට යම් වටිනාකමක් අගයක් පෙන්න ගැනීමේ අවශ්‍යතාවය තියෙන්නේ බලමු පුතේ මේකේ සමකය ගත්තොත් ආයේ කතා කරන්න දෙයක් නැහැ මේක සමකය ගත්තොත් එහෙම 3යි 6යි 9යි හරි එතකොට 9යි 12යි කියලා කියන්නේ මෙතන එනවා හරි 21ක් කියලා ඕම් 21යි හරි ඊට පස්සේ අපි මේක සමකය ගමු බලන්න 3ක් තියෙන නිසා කෙටි ක්‍රම භාවිතා කරන්න අමාරුයි ඒ නිසා අපේ සාමාන්‍ය ක්‍රමයට යන්නේ මේකේ සමකය කැපිටල් R කියලා ගත්තොත් සමකයේ පරස්පරය 1 යට කැපිටල් R සමානයි एक अट तुन दान एक अट हय दान एक अट दुलाहा एक अट आर समानाई मेके तुनहाय दुलहे पोधुहरे गत्तो दुलाहा तुनहाय दुलहे पोधुहरे गत्तो दुलाहा मेतन तुंवरक खतराई एक अने एकवरक खतराई मेतन हयवरक देखाई एक अने एकवरक देखाई मेतन एकाई एडम मेके गत्तो पुते नमा हरे एक अट आर समानाई मम මෙතේ මේ පැත්තට යන්නම් පුතේ මට අගයක් පෙන්න ගන්න අවශ්‍ය 1 8 R සමානයි ගත්තොත් මෙතන පොදු හරය 12යි පොදු හරය 12යි 4යි 2යි 6යි 1යි 7යි 7යි එහෙනම් එනවා 1 8 R සමානයි 12න් 7යි මේකේ හරස් ගුණ කරලා ගන්න පුළුවන් පුතේ 7යි R සමානයි 12 ස්වරක් එක 12යි දෙපැත්තම 7න් බෙදන්න බෙදුවොත් මෙතන R සමානයි මෙතන 12 7ෙන් බෙදපුවාම 12ට 7 වුවා 1යි 5ක් ඉතුරුයි 7 වරක් 7 49යි 1ක් ඉතුරුයි 1යි. ඔහොමනේ යන්නේ. චුට්ටක් බලන්න පුතේ මේකේ සමකය දිහ මේකේ සමකය පුතේ ඕම් 21යි. මේකේ සමකය 1.7යි 1යි. මේ දෙකේ තියෙනවා අපිට කතා කරන්න සම්බන්ධයක් පුතේ මේ බලන්න. ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක සමකය එහි තියෙන විශාලම ප්‍රතිරෝධයට වඩා මොකයි වැඩි? එතන තියෙන ලොකුම ප්‍රතිරෝධය 12. මේකේ සමකය 12ට වඩා වැඩි. හරි. සමාන්තරගතන්ට යන්න පුතේ. සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක සමකය එතන තියෙන කුඩාම ප්‍රතිරෝධයටත් වඩා මොකයි? අඩු. ඒතර ඕගොල්ලන්ට ලොකු ප්‍රතිරෝධ පද්ධතියක් දීලා මේකෙන් සමක ප්‍රතිරෝධය හොයන්න කියනවා. ටක් ගාලා බලන්න. ශ්‍රේණිගත නම් අගේ හොයා ගන්න අපිට පස්සේ පුළුවා ශ්‍රේණිගත නම් හරි එතන තියෙන ලොකුම එකට වඩා වැඩි ටික ගන්න ඕන සමාන්තරගත නම් එතන තියෙන චූටිම එක්කෙනාටත් වඩා අඩු එක්කෙනා තමයි එතන කවුරු වෙන්නේද සමකය හරි එහෙනම් අපි ඔය කතාව දාගමු ලියා ගන්න පුතේ ලියන්න මම අගේ කීම පෙන්වන්නේ ඔබට අවබෝධ වෙන්න මෙතන තියෙන චූටිම එක්කෙනා 3 1.7යි 1 කියන්නේ 3ට වඩා අඩුයි මෙතන ඉන්න විශාලම එක්කෙනා 12 21 කියන්නේ 12ට වඩා වැඩි හරි ලියන්න පුතේ ලියන්න හරි ලියමු ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක සමකය ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක සමකය
ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක සමකය ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක සමකය 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 ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක සමකය සමකය එහි ඇති විශාලම ප්‍රතිරෝධයට වඩා විශාල වේ එහි ඇති විශාලම ප්‍රතිරෝධයට වඩා විශාල වේ එතන තියෙන ලොකුම එක්කෙනාට වඩා ලොකුයි එහි ඇති විශාලම ප්‍රතිරෝධයට වඩා විශාල වේ ලොකුම එක්කෙනාටත් වඩා ලොකුයි විශාලම ප්‍රතිරෝධයට වඩා විශාල වේ විශාල වේ හරි එහා පැත්ත ලියා ගන්න සමාන්තරගත පැත්තේ සමාන්තරගත පැත්ත ලියා ගන්න සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක සමකය සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක සමකය සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක සමකය සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක සමකය සමකය එහි ඇති කුඩාම ප්‍රතිරෝධයට වඩා කුඩා වේ එහි ඇති කුඩාම ප්‍රතිරෝධයට වඩා කුඩා වේ පොඩිම එක්කෙනාටත් වඩා කුඩා එහි ඇති කුඩාම ප්‍රතිරෝධයට වඩා කුඩා වේ ශ්‍රේණිගත නම් විශාල එක්කෙනාට වඩා ලොකුයි සමාන්තරගත නම් කුඩාම එක්කෙනාට වඩා කුඩායි හරි අපිට එතකොට අගයක් හොයන්න කලින් අනිවාර්යෙන් උත්තර දෙක මේ දෙකෙන් එකක් කියන තැනට ගිය හැකියි හරි එතකොට අපිට පහසු වෙනවා යම් යම් කොටස් වලට එනවෙන්න හරි එහෙනම් දැන් පුතේ අපිට අපේ කොටස යටතේ හම් වෙන බොහොම සරල නියමයක් එවැයි හොඳ ගණන් හදන්න පුළුවන් අපේ මේ ගණිතය විද්‍යා විෂයන් වල ස්වභාවය ඕක තමයි නියමය සරලද නැද්ද කියන එක අදාළ නැහැ හරි මේකේ ඒකෙන් කොතරම් ගණන් ප්‍රමාණයක් හදන්න කොච්චරම් නිර්මාණ ප්‍රමාණයක් කරන්න පුළුවන්ද කියන එකයි වැදගත් හරි එන්න අපේ ඕම් නියමය කියන තැනට පිටුව අංක 24 ඕම් නියමය කියලා යට ලියන්න හිස් තැන් ටිකක් තියෙනවා මාතෘකාව තියෙන්නේ ඕම් නියමය ලියම් පුතේ ඕම් නියමය අපේ නියමය ලියලා ඉවර වෙලා මේ නියමය ගැන අපි කතා කරමු හරි අය වේදුතය සම්බන්ධව දෙවන්ත සොයා ගැනීම කළ විද්‍යාඥයන්ගෙන් කෙනෙක් තමයි ඕම් හරි ඔහුට ගරු කිරීමක් විදිහට තමයි අපේ අදටත් ප්‍රතිරෝධයමයි නේකකේ ඕම් කියලා හඳුන්වලා තියෙන්නේ හරි එනිසා මේ විද්‍යාඥෝ සාමාන්‍යයෙන් අපි මේ විෂයන් කරන තාක්කල් මේ ලෝකේ කවදා හරි දවසක විද්‍යාව පවතින තෙක් ඕම්ලා හරි ඔය මේකට සම්බන්ධ යම් යම් දේවල් මේ සොයාගත්ත සියලු විද්‍යාඥෝ අමරණීය මිනිස්සු බවට පත් වෙනවා මොකද මේ පාඩම මම කරද්දී හරි මම සති හතරක් විද්‍යුතය කරොත් පුතේ ලක්ෂ ඒ කියන්නේ අඩුම තරමේ 2000 වතාවක් 3000 වතාවක්වත් ඕම් 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 කියලා කියන හරි එතකොට මේ මිනිස්සු මේ විෂයන් වගේම අමරණීයත්වයට පත් වෙනවා ඒ කියන්නේ ඕම් කියලා දාලා තියෙන මේ විද්‍යාඥයට ගරු කිරීමක් විදියට එව්වත් ඕගොල්ලෝ බලන්න සම්පූර්ණ ඇම්පියර්ලා වෝල්ට්ලා ඔක්කොම විද්‍යාඥ පුතේ දැන් අපි ධාරාව මයින්වා ඇම්පියර් වලින් ඇම්පියර් කියන්නේත් විද්‍යාඥයෙක් වෝල්ට් කියන්නේත් විද්‍යාඥයෙක් නිව්ටන් විද්‍යාඥයෙක් ජූල් විද්‍යාඥයෙක් හරි කෙල්වින් විද්‍යාඥයෙක් සෙල්සියස් විද්‍යාඥයෙක් ෆැරන්හයිට් විද්‍යාඥයෙක් හරි කිසිදු ඒකකයක් නැහැ පුතේ ගොඩක් වෙලාට මීටර් කිලෝමීටර් ඔය ටික ඇර අනිත් සියලු මේවා විද්‍යාඥ හරි එහෙනම් අපි බලමු ඕම් නියමය ලියන්න පුතේ ඕම් නියමය ලියමු උෂ්ණත්වය ඇතුළු අනෙකුත් සාධක නියතව පවතින විට 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 සන්නායකයක දෙකලවර විභවාන්තරය සන්නායකයක දෙකලවර විභවාන්තරය ඒ හරහා ගලායන ධාරාවට අනුලෝමෝ සමානුපාතික වේ හරි නියමයාපහු කියවුවොත්
උෂ්ණත්වය ඇතුළු අනිකුත් සාධක නියතව පවතින විට සන්නායකයක දෙකලවර පවතින විභවාන්තරය ඒ හරහා ගලන ධාරාවට අනුලෝමව සමානුපාතික හරි ඔක තමයි ඕම්ගේ නියමය හරි නියමයක් නියමයක් විදිහට කටපාඩම් කරන්න ඕනේ නියමයට ඔයාලගේ ඔප් එකතු කිරීම කරන්න බෑ පුතේ හරි සමහර වෙලාවෙ නියම වෙනස් කරනවා ඔව්වට අතරවැදට පද දානවා විශේෂණ පද දානවා ඒව දාන්න එපා මොකද ඕම්ගේ නියමය කියන්නේ ඒක ඕම් කියපු විදිහට කියපුවාම තමයි ඒක ඕම්ගේ නියමය වෙන්නේ හරි ඔයාලට ඕන විදිහට කිව්වොත් ඒක ඔයාලගේ නම දාගෙන ඔයාලගේ නියමයක් විදිහට කියා ගන්න හරි ඕම් කියපු විදිහට කිව්වමයි ඒක ඕම්ගේ නියමය වෙන්නේ හරි ඒව වෙනස් කරන්න බෑ එක වචනයක එක අල් කිරීමක එක ඇලපිල්ලක වෙනස් වීමක් වෙනකොට මේ නියමයෙන් කියන අර්ථය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න බිඳ වැටෙන්න පුළුවන් ඒ නිසා නියමයක් අපි කියලා හැම විට මේ විද්‍යාඥයෙක් යම් පොතක පතක ඔහුගේ ස්වාගැනීමක කියපු විදිහටම අපේ විද්‍යාවේ අද වෙනකන් ඒක පවත්වගෙන යනවා පුතේ ඒ කියපු විදිහටම පවත්වගෙන යන ඒවා තමයි නියම කියන්නේ හරි යම් පුද්ගලයෙක් විසින් ස්වාගැනීමක් කළා නම් ඒ පුද්ගලයා කියපු විදිහටම අපි ඒක අර මුඛ පරම්පරාවෙන් හරි නැත්නම් ලිඛිත ලේඛන විදියට හරි අපි ඒවා හැමම පවත්වගෙන යන එකක් නියමයක්. ඒතර විභාග වලට ඒවා වෙනස් කරොත් සමහර ලාවට ලකුණු ඉවත් කරන තැන් තියෙනවා. හරි බලන්න. එහෙනම් අපි ඕම් නියමය පරීක්ෂණාත්මකව ඔප්පු කිරීම. අපි බලමු පුතේ ඕම් නියමය පරීක්ෂණාත්මකව ඔප්පු කිරීම. අපේ මේක පරීක්ෂණාත්මකව ඔප්පු කිරීම බලලා මේකෙන් ගණන් ටිකක් හදලා අපේ මේකේ අලුත් කොටසට කර්චොප් නියම වලට යමු. එම බලන්න පුතේ ඕම් නියමයේ පරීක්ෂණාත්මකව ඔප්පු කරන්නේ මෙහෙමයි පුතේ එතකොට ඉස්සර මේ ඕම් තමන්ගේ ස්වාගත්ත නියමය ඕම් ඔප්පු කරපු විදියට තමයි අපි කරන්නේ හරි ඕම් මේ නියමය කිව්වා කියලා ඔප්පු කරලා තියෙන්නේ උතෝර අපි පරීක්ෂණය කරලා අපහු මේ ඕම් කියප එක වැරදි කියන්න අපිට බෑ ඒ වවුරුදු ගාණක් දාස් ගාණක් තිස්සේ ඔය විද්‍යාඥෝ විශාල සංඛ්‍යාවක් විසින් නැවත 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 පරීක්ෂණ වලට භාජනය කරලා විද්‍යාගාරයක් තුළ සෛද්ධාන්තිකව සහ ප්‍රැක්ටිකලි හරි කියප එකක් තමයි අපි කියන්නේ නියමයක් එහෙම ඔප්පු කරන්න බැරි වෙච්ච ඒවට ඕගොල්ලෝ දන්නවා කල්පිත කියලා කියන්නේ හරි අන්න ඒ වගේ ඒවා තමයි නැත්නම් අපි ගත්තොත් එහෙම දැන් වාද කියලා කියන්නේ දැන් පරිණාම වාදය අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතා වාදය प्रश्न तीन पुलवाई यम यम तेंग वीम तीन पुलवा उप करे विद्यागार हर इतना खाले आगे उपने वाद हर इट पास महापिपिल वादे बिग बैन थियरम हर हर बला इतकोट अभी कत्म मेके अभी कथाकर्ण पुते ओम नियमे ओम उपकट अभी उपकर्ण हे भाई अद नूतने तव अलुत्क्रम तीन हे भाई अभी यदाक्रमेट तमाइ कर यदाक्रमेट कर ला ओम मेम उपकरपेक मेन मे विद्य मेन मेनिसा निवरदी मेन मेनिसा मे कीन तंट अपने एन पुलवांकिल अभी ओम करगण गे पीलिवलट अभी करगण आनो इतकोटो बट प्रैक्टिकल कक्तमय मेकपुते बट स्ट्रक्चर के व्यूहगत रचना पेपर के हरे अनिवार्य प्रश्न गुडनगेन्न पुलवांतना ओम नियमे अस् प्रैक्टिकल कक्रा परीक्षण परीक्षण की तमय स्ट्रक्चर प्रश्न हतरा හරි එතකොට ස්ට්‍රක්චර් වලට සාමාන්‍යයෙන් හොඳට ප්‍රශ්නයක් අහන්න පුළුවන් තැන. හරි. එහෙනම් අපි කරන්නේ මෙහෙමයි පුතේ. අපි බොහොම සරල පරිපථයක් හදා ගන්නවා. හරි. සරල පරිපථයක් හදා ගන්නවා. ඕම් ගොහමත් සරල පරිපථගෙන තමයි ඕම් ගේනියමේ දාන්න පුළුවන්. හරි. සංකීර්ණ පරිපථ වලට ඕම් නියමේ ආදේශ කරන්න බෑ. හරි. එහෙනම් මේ තියෙන්නේ පුතේ සම්මත ප්‍රතිරෝධයක්. ස්ටෑන්ඩඩ් රෙසිස්ටර් එකක් ඔය තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන අපි ගත්තාම විචල්්‍ය ප්‍රතිරෝධයක් තියෙනවා විචල්්‍ය ප්‍රතිරෝධයක් මේකේ ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් නැත්නම් මෙතන රියෝස්ටැට් එකක් නැත්නම් ධාරා නියාමකයක් දාගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ හරි ඊට පස්සේ මේ තියෙන්නේ බැටරියක් හරි ඔය විදිහට මේකේ තව අවශ්‍ය වෙලාවට පරිපථයේ විසන්ධි කරගන්න ඕන නිසා ස්විච් එකක් දාගන්න පුළුවන් ඔහොම ඊට පස්සේ මේකට මිනුම් උපකරණ දෙකක් හයි කරගන්න ඕනේ පුතේ කවුද හයි කරගන්න ඕනේ විභවාන්තරයේ වනින්න වෝල්ට් මීටරයක් හයි කරන්න ඕනේ හැමතිස්සෙම අපි පාඩමේ මුලත් විස්තර කරා මං සමහර තැන්වලදී සා ඉදිරියේදීත් විස්තර කරනවා වෝල්ට් මීටරයක් හැමතිස්සෙම හයි කරන්නේ පුතේ පරිපථයට මොනගතවද හරි වෝල්ට් මීටරයක් හයි කරන්නේ පරිපථයට සමාන්තරගතව ඒ කියන්නේ අපිට විභවාන්තරයේ මයින්න ඕනේ මෙයාගෙන මෙයාට සමාන්තරගතව මොකද මෙයාගේ දෙපැත්තේනේ අපි වයින් දෙපැත්තේ විභව බැස්මනේ මයින් එහෙනම් දෙපැත්තට තමයි හයි කරන්නේ හරි ඊට පස්සේ මෙආහාරය යන ධාරාව බලින්න අපි මේකේතර මෙආහාරය මෙතනින් යන ධාරාව පුතේ මෙහෙ එනවනේ. ඒක මේක හරහා ගමන් කරන්නේ එක මේක කොහෙට හයි කළත් කමක් නැහැ.
මම මෙතෙන්ට හයි කරනව මොකක්ද ඇමීටර එක ඇමීටර එකකින් මම ඉන්නේ අපි ධාරාව හරි ඔය විදිහට අපි සම්මත පරිපතයක් නිර්මාණය කරගන්නවා පුතේ ඔය පරිපතේ ඕගොල්ලන්ට සටහනක් දීලා තියෙනවා ඒකේ ගැටලු තියෙන අඩුපාඩු තියෙන තැන් ටික හදාගන්න පුළුවන් හරි ඕකේ හරි මම මෙතන දීලා තියෙන්නේ කියන්නේ පරිපතේ රූපය තියෙන්නේ පුතේ මේක කොහොම කොටුවක් ඇඳලා මෙහෙම කොටුවක් ඇඳලා මෙහෙම දැම්මත් මෙහෙම දාලා මෙහෙම දැම්මත් එකයි විචල්්‍ය ප්‍රතිරෝධයක් නැත්තම් ධාරා නියාමකයක් උතෙන්ට හයි කරන්න පුළුවන් හරි ඔන්න අපේ සරල පරිපතේ පුතේ හරි කවුද එනම් මේ ඉන්නේ සම්මත ප්‍රතිරෝධය ස්ටෑන්ඩඩ් රෙසිස්ටර් එක සම්මත ප්‍රතිරෝධය ඒ කියන්නේ යාගේ ප්‍රතිරෝධය අපි දන්නේ කෙනෙක් හරි සම්මත ප්‍රතිරෝධය මෙයා හරියටම හරි කියන්නේ හිතන්නකෝ මෙයාගේ ඕම් 100යි කියලා හරියටම ඕම් 100 තියෙනවා සම්මත ප්‍රතිරෝධයක් ගන්න අපි ඊට පස්සේ මේ ඇමීටරය අපි දන්නවා මේ වෝල්ට් මීටරය විභවාන්තරයේ වයින්න ගන්නේ වෝල්ට් මීටරය සමහරලාට මේ කැලරි ටික තැන් තැන් වල දාලා ඕගොල්ලන්ට දෙයි පරිපතේ සම්බන්ධ කරලා ප්‍රශ්නයක් විදියට හරි එතකොට මේ තියෙන බැටරිය ධනාග්‍රේනේ එහෙනම් වෝල්ට් මීටරේ ධනාග්‍රේ පැත්තට හයි වෙන්න ඕනේ ඍණාග්‍රේ පැත්තට හයි වෙන්න ඕනේ මේ බැටරිය ධනාග්‍රේනේ මේ එන්නේ එහෙනම් ඇමීටරේ මේ ධන මේ ඍණ අනිත් පැත්තට හයි කරන්න එපා හරි අපි ඉතින් හයි නොකලට අපේ හයි කරනවා වගේ ඉතින් ඉගෙන ගන්න ඕනේ මොකද ඉතින් අපිට ප්‍රැක්ටිකල් කරන්න SFT සිලබස් එකේ ප්‍රායෝගික පරීක්ෂණ උගන්වන්න තියෙන්නේ මෙහෙම මොකද SFT වලට ලැබ් එකක් නැහැ හරි ලැබ් පරීක්ෂණෙත් අපිට මෙහෙම තමයි කරන්න වෙන්නේ සමහර පරීක්ෂණ නම් දැන් අද 20ට කරන ස්වභාව නිෂ්පාදන වගේ ප්‍රැක්ටිකල් අපි වීඩියෝ දර්ශන විදියට කරලා පෙන්නනවා ඒකට නේන විකල්පයක් නැහැ මොකද පාසල් විද්‍යාගාරය තුල SFT වලට විද්‍යාගාරයක් නැහැ හරි ඒකයි ඒකේ තියෙන ප්‍රශ්නේ ඒත් අපි ප්‍රැක්ටිකල් එක පෙන්නන ඕගොල්ලන්ට පුළුවන්. ඉතින් මේ වුණා නම් එහෙම පෙන්නන්න අවශ්‍ය නැහැ. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි පුතේ වෝල්ට් මීටරය, ඇමීටරය සම්මත ප්‍රතිරෝධය. හරි. මේ විචල්්‍ය ප්‍රතිරෝධ නැත්තම් ධාරා නියාමකයක් වුණත් කමන්නේ. හරි. විචල්්‍ය ප්‍රතිරෝධ විචල්්‍ය ප්‍රතිරෝධය හෝ ධාරා නියාමකය රියොස්ටැට් ධාරා නියාමකය හරි මේ කෝෂේ ව දන්නවනේ හරි එහෙනම් අපි ඊළඟට කරන්නේ පුතේ ගහ ගන්නවා පොඩි වගුවක් ගන්නවා හරි වගුවක් අරගෙන මේකෙදි අපි කරන්නේ පුතේ මේකේ ධාරා නියාමකේ නැත්තම් අපි ගත්තාම මේ විචල්්‍ය ප්‍රතිරෝධයේ යගේ අඩු කරලා නැත්තම් අපි වැඩි කරලා හරි මෙතන අඩුම ධාරාවක් යන විදිහට සෙට් කරගන්න. හරි. එක පාට වැඩි ධාරාවකින් පටන් ගන්නෙ නෑ. අපේ මේක ගොඩාක් වැඩි කරලා අඩු ධාරාවක් යන්න තමයි සෙට් කරගන්නේ. මොකද ලොකු ධාරාවක් ගියොත් පුතේ මෙයා රත් වෙනවා. රත් වුණොත් ප්‍රශ්න වෙනවා. කොහේද ප්‍රශ්න වෙන්නේ? ඕම් පටන් ගන්න ternaryම කියනවා මොකද්ද? උෂ්ණත්වය ඇතුළු අනෙකුත් සාධක නියතව පවතින විට. මේක රත් වුණොත් පුතේ ඕම්ගේ ප්‍රකාශනීය මුලින්ම බිඳ වැටලා තියෙන උෂ්ණත්වය නියතව තියෙන්නේ නෑ. උෂ්ණත්වය වෙනස් වෙච්ච ගමන් මෙයාගේ ප්‍රතිරෝධය වෙනස් වෙනවා ප්‍රතිරෝධය වෙනස් වෙච්ච ගමන් සමස්ත කතන්දරේ වෙනස් වෙනවා ඒක තේරුම් ගන්න. හරි. එහෙනම් අපි ඒ නිසා මෙතන පුළුවන් තරම් අඩු ධාරාවක් යන්න තමයි මුලින්ම සෙට් කරන්නේ. හරි. පුළුවන් තරම් අඩු ධාරාවක් යන විදිහට සෙට් කරනවා. එහෙනම් සාමාන්‍යයෙන් අර කිම ඉන්න පුළුවන් රේන්ජ් එකක් තියෙනවා. ඒ නිසා අපි ධාරාව අඩුවෙන් යන්න සෙට් කරගන්නවා. හරි. ඊට පස්සේ මේ විදිහට අපේ අඩු කරලා හරි. ඒ කියන්නේ ධාරාව අඩු කරගන්නම් මේ ප්‍රතිරෝධය හුඟාවක් වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රතිරෝධය ගොඩක් වැඩි කරලා අඩු ධාරාවයි ඒ වෙලාවේ වෝල්ටේජ් එකයි මැන ගන්නවා. ඊට පස්සේ අපි පොඩ්ඩක් ප්‍රතිරෝධයගේ තව චූට්ටක් අඩු කරනවා. අඩු කරපුවාම ඒ වෙලාවේ ධාරාවයි ඒ වෙලාවේ ප්‍රති විභවාන්තරය. ඔය විදිහට පුතේ අපි මොකද කරන්නේ? මේක චුට්ට චුට්ට වෙනස් කර කර ඒ මොහොතට අදාළ ධාරාව විභවාන්තරය. ධාරාව විභවාන්තරය. ධාරාව විභවාන්තරය සඳහා පාඨාංක ගන්නවා. පැහැදිලිද? හරි. මං වගුවේ සටහනක් ඕගොල්ලන්ට දීලා තියෙනවා පුතේ වගුවේ දීලා තියෙනවා මේ පැත්ත i කියලා ගන්න කියලා හරි මේ පැත්ත i මේ පැත්ත v කියලා ගන්න කියලා තියෙනවා හරි එහෙනම් පුතේ අපි මොකද කරන්නේ මේ පැත්තට i සහ v අරගෙන බලන්න මම අගයක් අපිට මට කියන්න බෑ මොකද මම ප්‍රැක්ටිකල් එක මම මෙතන ඇත්තට කරන්නේ නැහැ නේ මං කියනවා මෙතන ධාරාවට එන මොකක් හරි අපි කියමු 5 6 මොකක් හරි එන්න පුළුවන් මම මේක වෙනුවට ගන්නවා i1 ඒ වෙලාවේ මෙතන විභවාන්තරය v1 මෙතන ධාරාව i2 v2 i3 v3 පුළුවන් නේද පුතේ ගන්න
සාමාන්‍යයෙන් අපි කරද්දි පුතේ එක දිගටම පාඨාංක ටික ගන්නේ නේ එක දිගටම පාඨාංක ටික ගත්තොත් වෙන්නේ මොකක්ද මේක හරහා දිගින් දිගටම ධාරාව යෑම නිසා මේක රත් වෙනවා රත් වුණොත් පුතේ වෙන්නේ ඕම්ගේ නියමයේ බිඳ වැටෙන ඕම් කියන උෂ්ණත්වයේ නියතව පවතින්න ඕන කියලා ඒ නිසා අපි කරන්නේ එක පාඨාංකයක් ගත්තයින් පස්සේ මේක පොඩ්ඩක් විවෘත කරලා තියෙනවා පොඩ්ඩක් කූල් ඩවුන් වෙන්න තියෙනවා ආයේ ආයෙ ඔන් කරලා තව පාඨාංකයක් ගන්නවා ආයෙ නිවනවා කොහොම සරෙන් සරේට තමයි අපි පාඨාංකටිය ගන්න හරියටම කරනවා ඉස්කෝලේ ඉතින් ඔය පොඩි කාලය තුන අපි ඉස්කෝලේ සමහර ප්‍රැක්ටිකල් අපි ET ලැබ් එකටවත් හරි අරන් ගිහිලා කරනවා කරපුවාම ඉතින් ඔය මේ අපිට ප්‍රැක්ටිකල් එකෙන් අපිට වැදගත් මේකේ ප්‍රතිඵලය කියන අපි මේ ඕම් ඒ කියන්නේ ඕම් හොයාගත්තු එක අපි ආයෙ හොයාගන්න නෙමෙයිනේ යන්නේ අපි මෙතන ප්‍රැක්ටිකල් එක කරලා පොඩි අත්දැකීමක් ගන්න හදන්නේ නැතුව මේ ඕම් කරපු එකේ වැරදි හොයන්නවත් ඕම් කරපු එක වැරදි කියලා ඔප්පු කරන්නවත් නෙවෙයිනේ යන්නේ ඉතින් ඕම් කරලා පරීක්ෂණය කරලා පෙන්නලා තියෙන්නේ හරිය කියලා ඉතින් අපි ආයෙ පරීක්ෂණ කරලා ඉතින් මේක වැරදි කියලා පෙන්නන්න බැහැනේ ඒ නිසා අපි මෙතනදී අයිඩියා එකක් ගන්න අපි ප්‍රැක්ටිකල් එක කරනවා අපි නම් ඉතින් සාමාන්‍ය ප්‍රැක්ටිකල් කරද්දී පාඨාංක පහක් හයක් එකපාර ගන්න පුළුවන් හරි හැබැයි හරියටම කරනවා ඒතකොට ස්ට්‍රක්චර් එකේ ඕගොල්ලෝ ලියද්දි ලියන්න ඕනේ කොහොමද පාඨාංකයක් අරගෙන ටිකක් මේක ඕෆ් කරලා තියලා තමයි ඊළඟ පාඨාංකය ගන්න මේක රත් වෙන්න දෙන්න බෑ හරි එහෙනම් පුතේ දැන් අපි කරන්නේ මෙහෙමයි හරි IV ප්‍රස්ථාරය අරගෙන දැන් මේ වට මොනවා හරි අගයන්නේ තියෙන්නේ අපිට මොනවා හරි අගයක් තියෙන්නේ හරි අපි කරනවා පොඩි ප්‍රස්ථාරයක් ඇඳ ගන්නවා හරි අපේ එක අක්ෂයකට ගන්නවා y අක්ෂය විදිහට ගන්නවා v වෝල්ටේජ් එක ගන්නවා y අක්ෂය විදිහට හරි x අක්ෂය විදිහට ගන්නවා i ඇම්පියර් i ගන්නවා x අක්ෂය විදිහට හරි i ධාරාව x අක්ෂය විදිහට ගන්නවා ඇම්පියර් ඇම්පියර් වලින් මයින වෝල්ටේජ් එක v වෝල්ට් වලින් මයින හරි දැන් හිතන්නකො මෙතන ආව අපිට ධාරාව ඇම්පියර් එකේදී වෝල්ටේජ් එක 3යි ධාරාව ඇම්පියර් දෙකේදී වෝල්ටේජ් එක 6යි ධාරාව ඇම්පියර් පහේදී වෝල්ටේජ් එක 8යි ඔය වගේ අගයන් ටිකක් එයිනේ එහෙනම් දැන් මේකේ ලකුණු කරනවා පුතේ හරි මේව ලකුණු කරනවා එතකොට කවුද ධාරාව I1 හරි ඒ වෙලාවේ විභවාන්තරය V1 ඔය විදිහට ඔහොම ඔහොම අපිට ඩොට්ස් ටිකක් එයි හරියටම ඔය ඩොට්ස් ටික යා කරොත් පුතේ. ඔබ ඩොට්ස් ටික යා කරොත් අපිට ලැබෙනවා පුතේ මේ જાතියේ මූල ලක්ෂයක් කරා යන මොන රේඛාවක්ද? සරල රේඛාව. අපිට ලැබෙනවා මූල ලක්ෂයක් කරා යන සරල රේඛාව. අපි ප්‍රැක්ටිකල් කරොත් ගන්නට මේ සරල රේඛාවේ පිහිටන එකක් නැහැ. ඔය වගේ කීපයක් මේ සරල රේඛාව මත හරියටම පිහිටයි. දෙකක් තුනක් වගේ සමාරලාවට එකක් මෙහෙම මෙහෙම මේව පොඩ්ඩක් පැනලා තියෙයි. හරි මේ වගේ චුට්ටක් පැනලා තියෙයි. හරි අපිට ප්‍රැක්ටිකලි කරද්දී 100ට 100ක්ම අපේ ප්‍රැක්ටිකලි කරද්දී අපේ උපකරණ වල දෝෂ තියෙනවානේ. අපිට දෝෂ නැති උපකරණ ඉස්කෝලේ විද්‍යාගාරයක නැහැ. එතකොට ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ ප්‍රැක්ටිකලි ළමයෙක් ගත්ත සටහන් ටිකක් ආවේ. ඩේටා ටිකක්. එතකොට අපේ ළමයි ලකුණු කරද්දී මේ වගේ තැන් තැන් වල. අපේ සමහර කට්ටිය මොකද කරේ? තැන් තැන් වල නිපාටාංක ටික එන්නේ. හරි ඔහම නිකම් පොරවල් ටික වගේ ඔහම ලකුණු කරා. එතකොට තැන් තැන් වල චුට්ටක් වෙනස් වෙලා ආවේ. ලහ කරා ඔහම 6ක් වගේ. හරි. තෝක දැක්කම් පුතේ. හරි. পেපර් මාකින් වලට ගියාම මෙහෙම යා කරලා තිනවා දැක්කම වීලා ඊළඟ ගානනුත් කීයක් හරි කපන්න හිතෙනවා පුතේ මේක දැක්කම. ඒ කියන්නේ කිසිම සංකල්පයක් නැහැ. ඌ ජීවිතේට ඕම් නියමයේ ප්‍රස්තාරු දැකපු එකෙක් නෙමෙයි. 6ක් වෙලා. හරි. එහෙම නැහැ. අපි මේ වගේ එකක් ආවොත් පුතේ අපි මේ වෙලාවට කරන්නේ මොකක්ද? අපිට මේ වෙලාවට ඔහම ඔහම එයිනේ. ඔහම එයිනේ. අපි කරන්නේ මේ අඩිරූල මෙතෙන්ට තියලා මූල ලක්ෂයට තියලා වැඩිම ලක්ෂ ප්‍රමාණයක් කරා යන්න අඩිරූල ඇඩ්ජස් කරන්න ඕනේ. ඇඩ්ජස් කරලා ගහනවා පුතේ මෙහෙම. වැඩිම ලක්ෂ ප්‍රමාණයක් කරා යන්න ඕනේ. මම මේක හරිය කියන්නේ නැහැ. ලක්ෂ ප්‍රමාණයක් කරා යන්න ඕනේ. ඒ ගියපුවාම ඉතුරු ලක්ෂ තියෙන්නේ. ඉතුරු ලක්ෂ තියෙන්න ඕනේ රේඛාවෙන් දෙපැත්තේ. දැන් මගේ එක වැරදි. මේක මේක මේ පැත්තේ ඉතුරු හතරම මේ පැත්තේ. එහෙම බෑ. පුළුවන් තරම් ලක්ෂ ප්‍රමාණයක් කරා යන්න හරියට එන්නේ නැති ලක්ෂ ටික දෙපැත්තට ගාන්න බෙදෙන්න මීඩියන් මධ්‍යන්‍ය රේඛාව තමයි අපි අදින්නේ. ඔක තමයි න්‍යාය. හරි. එව්වත් ඇංගලෙදී එව්වත් අපි බලමු. අපි ඉස්සරහට ප්‍රශ්න කරද්දී ඔවගෙන අවබෝධයක් ගමු. මම මෙතනදී පොඩි ප්‍රශ්න කරද්දී මතක් වෙන්න තමයි කොහොම කිව්වේ. එතකොට මේ වගේ අපිට ප්‍රස්ථාරයක් එයි. මේ ප්‍රස්ථාරය කොහොම ප්‍රස්ථාරයක් දෙන්නේ? මූල ලක්ෂයක් කරා යන මොන රේඛාවක්ද? සරල රේඛාවක් එන්නේ. හරි. මූල ලක්ෂයක් කරා යන සරල රේඛාවක්. එහෙනම් පුතේ
අපි දන්නවා මූල ලක්ෂයක් කරහා එන සරල රේඛාවක මූල ලක්ෂයක් කරහා යනවා නම් කිසියම් සරල රේඛාවක් අනිවාර්යෙන් v i'ට v ට සහ i අනුලෝමෝ මොනපාතිකයිද සමානුපාතිකයි අනුලෝමෝ සමානුපාතිකයි කියන්නේ එක්කෙනෙක් වැඩි වෙනකොට ඊට සමානුපාතිකව අනිත් කෙනා වැඩි වෙනවා නම් අන්න අනුලෝමයි එහෙනම් යම් කිසී රාශීන් දෙකක් අතර මූල ලක්ෂයක් කරහා යන සරල රේඛාවක් ලැබෙනවා නම් ඕගොල්ලෝ චූටි පන්තියේ ඉඳලා දන්නෝ මූල ලක්ෂයක් කරා යන සරල රේඛාවක් ලැබෙනවා නම් පුතේ මෙයා වැඩි වෙනකොට මේ මෙයා මේකෙන් වැඩිනකොට මෙයාත් වැඩි වෙනවා මේ මෙයා යම් ප්‍රමාණයක් වැඩිනකොට මෙයාත් වැඩි වෙනවා මෙයා යම් ප්‍රමාණයක් වැඩිනකොට මෙයාත් වෙනවා හරි මෙයාට සාපේක්ෂව මෙයාත් වැඩි වෙනවා මූල ලක්ෂයක් කරන සරල රේඛාවක් ලැබෙනවා නම් ඒ රාශීන් දෙක අපි කතා කරන අනුලෝම සමානුපාතිකයි එහෙනම් ඕම්ගේ නියමයේ පුතේ ඕම් ඔප්පු කරලා මේ වෙනකොට අවසන් මොකක්ද ඕම් කියනවා මොකක්ද උෂ්ණත්වය ඇතුළු අනිකුත් සාධක නියතව පවතින විට සන්නායකයක දෙකලවර විභවান্তরය ඒ හරහා ගලන ධාරාවට අයිට අනුලෝමෝ සමානුපාතිකයි. ඒක නියෝම් කියන්නේ එහෙනම් බලන්න අපි මේකේ සන්නායකයේ උෂ්ණත්වය නියතව පවතිද්දී වෝල්ටේජ් එකයි ධාරාවයි අරගෙන අපි අගයන් ටික ගත්තා. මේ අගයන් ටික ප්‍රස්ථාරගත කරපුවාම අපිට ලැබුණා මූල ලක්ෂයක් කරා යන සරල රේඛාව. මූල ලක්ෂයක් කරා යන සරල රේඛාවක් ලැබුණයි කියලා කියන්නේ v අයිට අනුලෝමෝ සමානුපාතිකයි. ඒකේ තර්කයක් නැහැ. හරි එහෙනම් ඕම්ගේ නියමයේ මේ වෙනකොට ඔප්පු වෙලා ඉවරයි. හැබැයි ඕම් මෙතනින් නැවතුනේ නෑ පුතේ. ඕම් මොකද්ද කරේ? නියමයක් හොයලා මේකට හදාගත්ත ප්‍රකාශනය. ප්‍රකාශනය තමයි අපිට ඉස්සරහට ගණන් හදන්න ඕනේ වෙන්නේ. නියමයේ වැඩක් නෑ. අපි මේකෙන් ගන්න ප්‍රතිඵලය. එහෙනම් එයා මේක තව ඉස්සරහට අරගෙන ගියා වැඩි මොකක්ද? ඕගොල්ලෝ ඕ ලෙවල් පන්තියේ 10 11 පන්තිවල ඉගෙන ගන්නවා. සරල රේඛීය ප්‍රස්ථාරයක සාධාරණ සමීකරණය කවුද? y = mx + c ඛණ්ඩාංක ජ්‍යාමිතියේ අපිට ඕක හම්බෙනවා මේක මූල ලක්ෂය නම් මේක මූල ලක්ෂයක් කරා යන සරල රේඛාවක් නම් හරි මූල ලක්ෂය හරහා යන නිසා අපිට කියන්න පුළුවන් y = mx ඒ c බිඳුවයි මූල ලක්ෂය හරහා යන මේක තමයි මූල ලක්ෂයක් කරා යන සරල රේඛාවක සාධාරණ සමීකරණය එතකොට කවුද y කියන්නේ? y කියන්නේ v. අන්න y කියන්නේ v. m අපි ටිකක් තියාගමු m තොම ඉන්න දෙන්න m කියන්නේ අනුක්‍රමණය. ඔක තියාගමු. x කියලා කියන්නේ කවුද? i. අන්න x කියන්නේ කවුද? i. x අක්ෂයේ විදිහට අපි ගත්තේ කවුද? i. දැන් පුතේ අනුක්‍රමණය. අපි දන්නවා සරල රේඛාවක අනුක්‍රමණය හොයන්න පුළුවන්. කොහොම සරල රේඛාවක අනුක්‍රමණය හොයන්නේ? මේකේ ඕනෙම තැනක ලක්ෂ දෙකක් අරගෙන හරි මේ වගේ මේකේ ඕනෙම තැනක ලක්ෂ දෙකක් ගන්න. ලක්ෂ දෙකක් අරගෙන හරි මේ ලක්ෂ දෙක අතර වෙනස ඩෙල්ටා y සහ ඩෙල්ටා x ගන්නවා හරි අපේ සරල රේඛාවක අනුක්‍රමණය හොයන්න පුළුවන් කොහොමද ලක්ෂ දෙකක් හොයලා හරි x ඛණ්ඩාංක වෙනසයි y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනස y ඛණ්ඩාංක වෙනසෙන් බෙදපුවාම අපිට පුළුවන් අනුක්‍රමණය හොයාගන්න එහෙනම් m සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක ඇත්තටම මේ ප්‍රස්තාරි පුතේ අපි ඇත්තටම ප්‍රැක්ටිකලි විද්‍යාගාරේ යන්දනම් මට අගයන් දෙකක් අරගෙන මේක හොයන්න බැයිද පුළුවන් ඒ කියන්නේ මම අනුක්‍රමණය දන්නවද නැද්ද දන්නවා හරි මම අනුක්‍රමණය හොයනවා පුතේ ඕම් කලේ මේ ප්‍රැක්ටිකල් එක විතරක් නෙමෙයි ඕම් මෙතෙන්ට විවිධ ප්‍රතිරෝධ අරගෙන ප්‍රතිරෝධ ලක්ෂ ගාණක් අරගෙන පුතේ මේක කරනවා කරලා යා අරයි යනවා තමන්ගේ නියමේ ජාත්‍යන්තර විද්‍යාඥන්ගේ සංගමයට අරන් ගියපුවාම් පුතේ එතන ඉන්න විද්‍යාඥයෝ මේ ප්‍රැක්ටිකල් එක ආයසරයක් කරනවා ආයෙ 10000 වතාවක් කරනවා ඒ කරලා කරලා කරපු හැම එකකම පුතේ යාලට ලැබිච්ච ප්‍රතිඵලය මොකක්ද අපිට ඉස්කෝලේදී මේක ප්‍රැක්ටිකලි කරලා බලන්න පුළුවන් මේ අනුක්‍රමණය සමාන වෙනවා පුතේ යන්න අතන ගන්න ප්‍රතිරෝධයගයට සමාන වෙනවා හරි මේ අනුක්‍රමණය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ප්‍රතිරෝධයේ සම්මත ප්‍රතිරෝධයේ අගයට සමාන වේ සම්මත ප්‍රතිරෝධයට සමාන වේ එහෙනම් m සමාන වෙනවා පුතේ අතන ගත්ත ප්‍රතිරෝධය අගයට ඒ කියන්නේ මම මෙතෙන්ට ගත්තොත් පුතේ ඕම් 100ක ප්‍රතිරෝධයක් අනුක්‍රමණය ඉන්නේ 100යි කියන්නේ මම මෙතෙන්ට ගත්තොත් ඕම් 200ක ප්‍රතිරෝධයක් අනුක්‍රමණය ඉන්නේ 200යි කියලා. මම මෙතෙන්ට ඕම් 5ක ප්‍රතිරෝධයක් දැම්මොත් අනුක්‍රමණය ඉන්නේ 5යි කියලා.
එහෙනම් පුතේ මේ ලැබෙන ප්‍රතිරෝධයගයයි ප්‍රස්ථාරයෙන් ලැබෙන අනුක්‍රමණයයි සමානයි එහෙනම් දැන් අපිට මේක මෙහෙම ලියන්න පුළුවන් v සමානයි m(i) නේ v සමානයි m වෙනුවට දාන්න පුළුවන් දැන් r මොකද අනුක්‍රමණය r ට සමානයි r(i) v සමානයි r(i) කියපුවම කැතයි නේ ඒක නිකන් කියවෙන්නේ අම් මේක ලස්සනට ලියා ගන්නවා v සමානයි i r කියලා මෙන්න පුතේ ඕම් නියමෙන් අපි ගන්න ප්‍රකාශ මේ v කියලා කියන්නේ විභවාන්තරය විභව අන්තරය වෝල්ට් වලින් මයින් i ධාරාව i ධාරා ඇම්පියර් වලින් මයින්නවා r ප්‍රතිරෝධය r ප්‍රතිරෝධය ඕම් වලින් මයින් මෙන්න පුතේ ඕම් නියමෙන් අපිට ලැබෙන සුප්‍රකට සමීකරණය v සමානයි i r හරි හරි ඕකෝම් ඔය විදිහට ප්‍රැක්ටිකල් එකක් කරලා තමයි ඕම් යාගේ නියමේ ඔප්පු කරන්නේ නිකන් එයාට හිතිච්ච එකක් නෙමෙයි පුතේ ප්‍රස්ථාර ලක්ෂ ගාණක් ඇඳලා ඕක ඔප්පු කරා හරි එහෙනම් පුතේ මේ ටික අපේ දා ගන්න තියෙන්නේ හරි එන්න පිටුව අංක 24ට ඇවිල්ලා ඉස්සල්ලාම රූපේ අදාළ ටික නම් කරන්න මෙතන ප්‍රස්ථාරයේ i1 i2 i3 කියන එක දා ගන්න හරි ඊට පස්සේ ප්‍රස්ථාරයේ මේ දෙක ඇඳලා දීලා තියෙන්නේ ඕගොල්ලන්ට ග්‍රාෆ් දෙක දීලා තියෙන එක නෙමෙයි මේකේ x අක්ෂයේ y අක්ෂයේ විතරක් දීලා තියෙන්නේ ප්‍රස්ථාරය ඇඳ ගන්න ඇඳලා මේ ටික ප්‍රස්ථාරය දා ගන්න ඊට පස්සේ ගණනය කිරීම කොටසට ගණනය කිරීම කියන ටිකේ මේ ටික ලියා ගන්න ටක් ගාලා කරලා දාන්න පුතේ විනාඩි 5ක් දෙන්න
හරි පරීක්ෂණ විස්තරය කියන තැනට එන්න පුතේ පරීක්ෂණ විස්තරය මම ආයෙ පොඩ්ඩක් පරීක්ෂණය කෙටියෙන් කරපු ටික තප්පරෙන් විස්තර කරොත් අපේ ඕම් නියමයේ ඔප්පු කරන්නේ මොකක්ද ඕම් නියමයේ කියන්නේ උෂ්ණත්වය අනුතුරු අනෙකුත් සාධක නියතව පවතින විට සන්නායකයක දෙකලවර විභවාන්තරයේ හරහා ගන්න ධාරාවට අනුලෝම වූ සමානුපාතිකයි කියන එකයි ඕම් නියමයෙන් කියන්නේ එහෙනම් ඕම් නියමයේ ඔප්පු කරන්න අවශ්‍ය සරල ඇටවුමයි කරගත්ත සම්මත ප්‍රතිරෝධයක් ස්ටෑන්ඩඩ් රෙසිස්ටර් එකක් සම්මත ප්‍රතිරෝධයක් කියන්නේ ප්‍රතිරෝධය අගේ ටක්කෙට හරි 100 නම් 100 200 නම් 200 දැන් අපි කඩේ ගන්න තියෙන වෙළඳ පොලේ ගන්න තියෙන ප්‍රතිරෝධය සම්මත එවුවම නෙමෙයි එවුවා ප්‍රතිරෝධය පොඩි අගයන් වලින් වෙනස් වෙනවා රේන්ජ් එකක් තුල තමයි ඒක නිවැරදි වෙන්නේ එහෙම නෙමෙයි ස්කෝලවල තියෙනවා සම්මත ප්‍රතිරෝධයක් ගත්තා ඊට පස්සේ අපේ විචලන ප්‍රතිරෝධයක් හෝ ධාරා නියාමකයක් හයි කරගන්න පුළුවන් මෙතෙන්ට ඒ අවශ්‍ය විදියට අපිට මේකේ වෝල්ටේජ් එක ධාරාව පාලනය කරගන්න ඊට පස්සේ බැටරියක් ඔය තියෙන මේ විදියට සම්මත සරල ඇටවුම හයි කරගත්තා ඊට පස්සේ අපි කරන්නේ පුතේ පුළුවන් තරම් මෙතන ප්‍රතිරෝධයේ වැඩි අගයකින් පටන් ගන්න ඕනේ සාමාන්‍යයෙන් මෙතෙන්ට ඉස්කෝලේ විද්‍යාගාරදී පාවිච්චි කරනවා අපිට රෙසිස්ටර් බොක්ස් එකක් නැත්නම් ප්‍රතිරෝධ පෙට්ටිය හරි ප්‍රතිරෝධ පෙට්ටියක් පාවිච්චි කරලා ටිකක් වැඩි ප්‍රතිරෝධකින් පටන් ගන්නවා. ඒතර මෙතන බොහොම කුඩා ධාරාවක් යන්නේ. ඒ ධාරාවයි වෝල්ටේජ් එකයි මැනගන්නවා. ඊට පස්සේ ආපහු මෙතන ප්‍රතිරෝධය ටිකක් අඩු කරලා ධාරාව වෝල්ටේජ් එක අඩු කරගෙන ධාරාව වෝල්ටේජ් එක අපි අගයන් 7-8ක් ගන්නවා. අගයන් 7-8 ගද්දි එක දිගටම ගන්නේ නැහැ. මොකද ආර් ප්‍රතිරෝධය රත් වුණොත් එහෙම අපිට කතන්දරේ වර්ධිනවා. එහෙනම් ප්‍රතිරෝධය රත් වෙන්න නොදී අපේ ඕෆ් කර කර ගන්න ඕනේ. උෂ්ණත්වය නියතව තියා ගන්න ඕනේ මුළු සවස්ත පරීක්ෂණය පුරාවට ඊට පස්සේ අපි කරන්න පුතේ පොඩි ග්‍රාෆ් එකක් නැත්නම් අපේ ප්‍රස්ථාරයක් ඇඳ ගන්නවා හරි y අක්ෂයේ විදියට වෝල්ටේජ් එකක් x අක්ෂයේ විදියට ධාරාවක් අරගෙන අපි අඳිනවා ප්‍රස්ථාරය ඇඳපුවාම මේ ප්‍රස්ථාරය අපිට ලැබෙනවා පුතේ ලස්සන මූල ලක්ෂයක් කරා යන සරල රේඛාවක් මේ ප්‍රස්ථාරය හරියටම බිංදුව හරහා යන සරල රේඛාවක් ලැබෙනවා යම් කිසි ප්‍රස්ථාරයක් මූල ලක්ෂයක් කරා යන සරල රේඛාවක් නම් පුතේ අනිවාර්යෙන්ම මේක මේ රාශීන් දෙක අනුලෝම වූ සමානුපාතිකයි. මොකද අනුලෝම වූ සමානුපාතිකයි කියන්නේ එක්කෙනෙක් යම් ප්‍රමාණයකින් වැඩි වෙනවා නම් අනෙත් රාශියත් ඒට සමාන ප්‍රමාණයකින් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට හාල් කිලෝ එකක් රුපියල් 100යි නම් දෙකක් 200යි තුනක් 300යි පහක් 500යි. ඔක අනුලෝම සමානුපාතයක්. හැබැයි අපි ගත්තාම ගෙදර ඉන්න මිනිස්සු ගානයි උයන හාල් ප්‍රමාණයයි අනුලෝම සමානුපාත නැහැ. දැන් උදාහරණයක් විදිහට මම දන්නේ නැහැ ගෙදරවල කොච්චර හාල් වෙනවද කියලා මම නිකන් උදාහරණයක් කියන්නේ අපි කියමුකෝ පහුගිය දවස්වල ගොඩාක් ගෙදර හිටියේ අම්මා අම්මා තමයි දවල්ට කන්න හිටියේ හරි නැත්නම් අම්මයි තාත්තයි කියමු හරි දෙන්නෙක් ඉන්නකොට අපි කියමුකෝ හාල් කිලෝ එකක් කිලෝ එකක් තියන්නේ ග්‍රෑම් 500ක් තිබ්බා හරි දෙන්නෙක් ඉන්න ඊට පස්සේ මේ දවස්වල ඔයාලා ගෙදරනේ එතකොට 3 දෙනෙක් හිටියානේ එතකොට මෙතන 1500ක් විතර ඒ කියන්නේ ග්‍රෑම් 1500ක් විතර යනවා හරි එතකොට හරිනම් පුතේ දෙන්නෙක් 500යි කියන්නේ එකෙක් 250යි. එතකොට 3 දෙනෙක් වුණොත් 750 වෙන්න දෙපේ. හැබැයි ගෙදර කට්ටිය වැඩි වෙනකොට දැන් ඔයාලා කන ප්‍රමාණය සනුලෝම සමානුපාතයක් නෙමෙයි සමානට මේ දෙන්නට වඩා වැඩි පුරකම්. හරි. එතකොට මේක වැඩි වෙනකොට මේක වැඩි වෙලා. හැබැයි මෙතන වැඩි උනාට ඒක අනුලෝම වෙන්නේ නැහැ. හරි. 250යි 500යි ඊළඟට 750 වුණොත් ඔන්න අනුලෝමයි. මේක වැඩි වෙනකොට මේක නිකම්ම වැඩි උනායි කියන එක අනුලෝම වෙන්නේ නැහැ. හරි එතන අනුලෝම සමානුපාතයක් කියන්නේ පුතේ හරියටම වැඩි වෙනකොට ඊට සමාන ප්‍රමාණයකින් වැඩි වෙන්න ඕනේ. බිත්තරයක් රුපියල් 5යි 2ක් 10යි 3ක් 15යි 4ක් 20යි ඔහොම අන්න අනුලෝම. හරි එහෙනම් මේ තියෙන්නේ පුතේ අනුලෝම සමානුපාතයක් එවැනි එකක් ප්‍රස්ථාරගත කරොත් මේ જાතිය මූල ලක්ෂයක් ගන්න සරල රේඛාවක් එන්නේ. එතකොට ඔන්න ඕම්ගේ නියමයේ ඔතනින්ම පුතේ කතන්දරේ ඉවරයි. අපි මේ වෙනකොට ඕම්ගේ නියමයේ ඔප්පු කරලා ඉවරයි. ඕම් කිව්වේ මොකද්ද? අනුලෝම සමානුපාතය. ඒක හරිනේ. මේ ප්‍රස්ථාර මේ ප්‍රතිඵලය ආවා කියන්නේ මෙතනින්ම අපි ඕම් නියමයේ ඔප්පු වෙලා ඉවරයි. හැබැයි ඕම් මෙතනින් නතර වුණේ නෑ. හරි. මෙයා අපිට සමීකරණයක් හදලා දුන්නා. කොහොමද? එහෙනම් මේ ප්‍රස්ථාරේ සරල රේඛාවක් නිසා සරල රේඛාවක සාධාරණ සමීකරණය y = mx + c. හරි. මේක මූල ලක්ෂයක් කරා යන නිසා අන්තක්ඛණ්ඩයේ බිඳුවයි. ඒ කියන්නේ y = mx. එහෙනම් පුතේ y වෙනුවට ගත්තේ v විභවාන්තරය x වෙනුවට ගත්තේ i ධාරාව. හරි. ඊට පස්සේ අනුක්‍රමණය කියන්නේ ප්‍රස්ථාරය ඇත්තටම මේ ප්‍රස්ථාරයෙන් මට අනුක්‍රමණයක් හොයන්න බෑ මොකද මම ප්‍රස්ථාරය මේ අගයන් දන්නේ නැහැ නේ හැබැයි මේක ඇත්තටම ඔබ ඇද ප්‍රස්ථාරයක් නම් ඩෙල්ටා y y ඛණ්ඩාංග වෙනස මෙතනයි මෙතනයි y ඛණ්ඩාංග වෙනස ගත්තා මෙතනනේ මෙතනනේ x ඛණ්ඩාංග වෙනස අරගෙන ඕක බෙදුවා නම් අනුක්‍රමණය හොයා ගන්න පුළුවන් එහෙනම් මම අනුක්‍රමණය හෙව්වා ඔය හොයපු අනුක්‍රමණය පුතේ ප්‍රස්ථාර ලක්ෂ ගාණක් ඇඳ ඇඳ හෙව්වා හොයපු හැම වෙලාවකම පුතේ අනුක්‍රමණය සමානුණා ඒගොල්ලෝ ගත්ත ප්‍රතිරෝධය අගයට එහෙනම් ඕම් මොකද කරේ v සමානයි mi v සමානයි m වෙනුවට දැම්ම r r i කැත නිසා v සමානයි i r හරි එහෙනම් අපි
ओम गिनियमें अपिट लबिन सुप्रकट सूत्रे नत्तं समीकरणे नत्तं प्रकाशनय वी समानाई अय्यार ओकेन तमाई अपि गडन हदन हदन हरि अवबोध एति हरि आपौसरयक ओय कतंदरे ओळुवे तियागन्न नवत बोर्ड एकक कडदासियक अरगेन हरि ओय विदियटम ओक लियला बलन्न एक तमाय इगेन गन्न क्रमये पुते हरि बलन्न एहेनम परीक्षण विस्तरय चुट्टक लियम पुते लियन्न विस्तरय लियन्न एक विस्तरय अपि एकटम लियागेन यमु लियन्न रूपये दैक्वेन परिधि रूपये दैक्वेन परिधि रूपये दैक्वेन परिधि रूपये दैक्वेन परिधि परिपथय निर्माणय कर 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 विचल्य प्रतिरोधे अगेय विनस्करमी विचल्य प्रतिरोधे अगेय विनस्करमी विचल्य प्रतिरोधे अगेय विनस्करमी विचल्य प्रतिरोधे अगेय विनस्करमी विनस्करमी सम्मत प्रतिरोधे हरहा 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 गलायन धारावत् गलायन धारावत् गलायन धारावत् एट अनुरूप विभवांतरयत् गलायन धारावत् एट अनुरूप विभवांतरयत् एट अनुरूप विभवांतरयत् विभवांतरयत् मेन विभवांतरयत् मेन प्रस्थारगत करनु लेबे विभवांतरयात् मेन प्रस्तारगत करनु लेबे प्रस्तारगत करनु लेबे प्रस्तारगत करनु लेबे तव चुट्टक तीनवा एकटम लियागन्न वराहन्न तुले लियागन्न पुते रतुपाट पैणकिन वराहन्न तुले लियागन्न रतुपाट पैणकिन पाठांक लबा गनीमेदी पाठांक लबा गनीमेदी पाठांक लबा गनीमेदी पाठांक लबागनीमेदी पाठांक लबागनीमेदी पाठांक लबागनीमेदी लबागनीमेदी विचल्य प्रतिरोधे अगेय इहलागेक इहलागेयक इहलागेयकिन आरंभ कर विचल्य प्रतिरोधे अगेय इहलागेयकिन आरंभ कर आरंभ कर आरंभ कर आरंभ कर क्रमेण अडुकरमीन क्रमेण अडुकरमीन क्रमेण अडुकरमीन पाठांक गतयुतु अतर पाठांक गतयुतु अतर पाठांक गतयुतु अतर पाठांक गतयुतु अतर क्रमेण अडुकरमीन पाठांक गतियुतु अतर पाठांक गतियुतु अतर पाठांक गतियुतु अतर गतियुतु अतर पाठांक गतियुतु अतर पाठांक पाठांक गनीमेदी गनीमेदी पाठांक गनीमेदी परिपथय वरिन् वर विसंधि कल युतु परिपथय वरिन् वर विसंधि कल युतु परिपथय वरिन् वर विसंधि कल युतु ऐ किला वाला दन्नो पुते मेतन लोकु आगेयक दुन्नम मेतन यन्ने धाराव ठिकाई केने मेक रत् वेन्ने बहुम हेमी ए वगेम वरिन् वर विसंधि करपुवाम परिपथय हरा धाराव गलन्ने मेया आपहु नवत कूल वेनो हरि ए देवल अपि वग बला गन्न ओने मे परिपथय संबंधव නැත්තම් අපි ප්‍රැක්ටිකලි පරීක්ෂණයක් කරනකොට අපිට හැබැයි මේ මම බෝඩ් එකේ බොහොම සරලව විස්තර කරාට ඔය කැලේ ටික දීලා ඔබට විද්‍යාගාරදී මේ ප්‍රැක්ටිකල් එක කරන්න කිව්වොත් ඔබ අපහසුතාවයන් ගණනාවකට ලක් වෙනවා පුතේ. හරි වැඩේ කියන තරම් කරන එක ලේසි නෑ. ඒක ඉතින් ඔයාලා අවබෝධයෙන් මේ දවස්වල දන්නවනේ නේ. හරි. ඉතින් ඒ නිසා මේක දුන්නම එක්කෝ වෝල්ට් මීටර් ඇමීටර් පුච්චනවා. ඔව් ඒ ෆියුස් යනවා. හරි.
එකෝ මේක හයි කරලා නැහැ. ඔකේ ලූස් කනෙක්ෂන් එකෝ වයර් එකක් කනෙක්ට් කරගන්න දන්නේ නැහැ. කනෙක්ටර් බාර් එකකට හයි කරගන්න දන්නේ නැහැ. ස්විච් එකක් හයි කරගන්න දන්නේ නැහැ. ස්විච් එකේ ඔන් ඕෆ් වෙන පැත්ත දන්නේ නැහැ. හරි. මේක ඇත්තටම දුන්නොත් පුතේ මේ ප්‍රැක්ටිකල් එක ඒක ඇත්තටම මේ කියන තරම් සරල නැහැ. හරි. ඉතින් ඒ නිසා මේක ඔගොල්ලෝ කළා වගේ මේ අවබෝධය ගන්න අවස්ථාවක් හම්බුනොත් පාසල් වල මේවා කරන්න ET කරන දරුවන්ට නම් ඉලෙක්ට්‍රිකල් පාර්ට් එකක් යන නිසා මේව අවබෝධයි. ශේෂයෙන්ම අපේ ගෑනු දරුවෝ BST දරුවන්ට හරි මේකේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. එව්වා ගුරුවරයෙක්ගෙන් අහලා කරලා ඒ තැන් හරි ප්‍රැක්ටිකල් එකක් කරන්න දෙන තැනකදී හරි ළඟට වෙලා තමන් කරන්න බාරගෙන එව්වා කරන්න ඒ ගන්න දැනුම අපි මේ බෝඩ් එකේ මොන හරඹය කළත් පුතේ එවලේ තමන් කරලා අතපත ගාලා කරන දේ මිස ඒ තරම් දැනුමක් ලබා ගන්න විදියක් වෙන විකල්පයක් නැහැ. හරි. ඉතින් ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒක අවබෝධ කරගන්න. හරි. බලන්න ඕම් නියමය ඇසුරේ ලබා ගන්නා සූත්‍රය. මම මෙතන ආපහු පැහැදිලි වෙන්න නැවත දාලා තියෙනවා පුතේ. හරි. ඕම් නියමය ඇසුරේ ලබා ගන්න සූත්‍රය මොකක්ද? අපි දන්නවා මම අතනත් ලිව්වා. මෙතන පැහැදිලි වෙන්න ආපහු සැරයක් දාලා තියෙනවා. V = IR. V = IR. වේ කියලා කිව්වේ විභවාන්තරය වෝල්ට් වලින් මයින්නේ අයි ධාරාව ඇම්පියර් වලින් මයින්නේ ආර් ප්‍රතිරෝධය ඕම් වලින් මයින් මේ තමයි ඕම් නියමයෙන් ලබා ගන්න සූත්‍රය පුතේ හරි මේක කොටු ඇතුලේ දාගන්න හරි කටපාඩමේ මතකයේ තියාගන්න හරි කටපාඩම් කරනවා කියන්නේ මේක අර සිංහල වල කවියක් පාඩම් කරනවා වගේ නෙමෙයි ගණන් 100ක් 200ක් හදුවා නම් මෙවයි මේ මතක හිටිනවා එහෙමයි මේ අපි විද්‍යාවේ දේවල් මතක තියාගන්න හරි බලන්න ඕම් නියමයේ යෙදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු හරි එන්න ඕම් නියමයේ අපි දාද්දී අපිට මේක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා ටිකක් තියෙනවා මේ නිකාං කොහෙන් හරි තියෙන වෝල්ටේජ් එකක් කොහෙ හරි තියෙන ප්‍රතිරෝධයක් දාලා බෑ හරි සැලකිලිමත් වේතු කරුණු ටිකක් තියෙනවා අපි බලමු එන්න හරි ඕම් නියමයේ යෙදීමේදී සැලකිලිමත් වේතු කරුණු බලන්න පුතේ ඕම් නියමයේ යොදද්දී අපිට අවශ්‍ය නම් ඕම් නියමය මුළු සමස්ත පරිපතේටම දාන්න පුළුවන් හරි මුළු සමස්ත පරිපතේටම ඕම් නියමය දානවා නම් අපේ ආර් විදියට සමස්ත පරිපතයේම ප්‍රතිරෝධය සලකන්න ඕනේ හරි වී වෙනුවට සමස්ත පරිපතයටම ලබා දෙන විභවාන්තරය ගන්න ඕනේ. හරි. ඔන්න ඕම් නියම එහෙම දාන්න පුළුවන්. අපි කරද්දි බලමු මේ නිකන් ළමේකට කරද්දි මෙහෙමයි කියලා දෙන්නේ. ගාණක් කරද්දි තමයි අවබෝධය එන්නේ. ඊට පස්සේ අපි ගත්තා පුතේ ඕම් නියමය අපිට ඕන නම් සම්පූර්ණ පරි මේ වගේ පරිපතයක් තියෙනවා නම් හිතන්නකො මෙහෙම පරිපතයක් තියෙනවා මොකක් හරි. එහෙම බැටරි එකට හයි කරලා මේක බොහොම සරල පරිපතයක්. හරි මෙතන අපි කියමුකෝ R1 R2 R3 බැටරියේ වෝල්ටේජ් එක V ඔහොම තියෙනවායි කියලා. මේක අපිට ඕන නම් පුතේ මේකේ සමකය අරගෙන මේ ඔක්කොම වෙනුවට සමක ප්‍රතිරෝධය දාලා මුළු පරිපථයටම ඕන නම් V = IR දාන්න පුළුවන්. නැත්නම් පුතේ මෙන්න මේ පරිපථේ මෙයා විතරක් සලකලා මෙයාගේ විභවාන්තරයයි මෙයාගේ ධාරාවයි මෙයාගේ ප්‍රතිරෝධයයි කොටස් කොටස් වලට V = IR දාන්න පුළුවන්. අවශ්‍ය නම් පරිපතේටම කුට්ටියටම දාන්න පුළුවන්. නැත්නම් මේකේ වෙන වෙනම කොටස් වලට වෙන වෙනම දාන්න පුළුවන්. හරි. ලියාගම් පුතේ ලියන්න. ඕම් නියමයේ යෙදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ලියන්න එක. ලියන්න. සමස්ත පරිපතේම සමකය සලකා. සමස්ත පරිපතේම සමක ප්‍රතිරෝධය සලකා. समस्त परिपतेम समक प्रतिरोधय सलका समक प्रतिरोधय सलका परिपतेट एकवार V समान IR यदि है क परिपतेट एकवार V समान IR यदि है क परिपतेट एकवार V समान IR यदि है क වේ සමාන IR යදී හැක දෙවණියක පරිපතේ එක් එක් ප්‍රතිරෝධ වෙන වෙනම සලකා
පරිපතේ එක් එක් ප්‍රතිරෝධ වෙන වෙනම සලකා වෙන වෙනම සලකා පරිපතේ එක් එක් ප්‍රතිරෝධ වෙන වෙනම සලකා ඊට අයත් ඊට අයත් ඊට අයත් රාශීන් ආදේශ කර ඊට අයත් රාශීන් ආදේශ කර ඊට අයත් රාශීන් ආදේශ කර ආදේශ කර වෙන වෙනම වී සමානයි අයාර යෙදී හැක වෙන වෙනම වේ සමානයි අයාර යෙදී හැක වෙන වෙනම වේ සමානයි අයාර යෙදී හැක යෙදී හැක යෙදී හැක හරි හරි එනම් බලම් පුතේ ඕම් නියමේ භාවිතා කර පරිපත විසඳීම කියන තැනට එන්න පරිපතයකට ඕම් නියමයේ යෙදීදී සැලකිලිමත් විය යුතු කරුණු හරි ඒ කියන්නේ අපි පරිපතයකට ඕම් නියමය දාලා සැලකිලිමත් විය යුතු කරුණු තමයි ඉස්සෙල්ලා කිව්වේ ඕම් නියමය දාලා අපි පරිපතයේ යම් හොයන අල්ගයන් ටිකක් තියෙනවා පුතේ අපි ඒවවා හොයන්නේ මෙහෙමයි කියලා පොඩි අයිඩියා එකක් දෙනවා ඊට පස්සේ ළමයා කරද්දී මේක මතක් වෙනවා ඕක කරන්නේ මෙහෙමනේ දැන් අපේ හැම දෙයක්ම කරපුවාම අපිට මේ විෂය කටපාඩම් කරන්න කියන්නේ හැම එකකටම තියෙනවානේ ක්‍රමයක් දැන් අපි කේක් එකක් හදන්න ගත්තාම අපිට අක් ගාලා ක්‍රමේ මතක් වෙනවා අපිට පිටි ටික ගන්නවා හලනවා ඔකට බේකින් පවුඩර් ටික දානවා ඊට පස්සේ මික්ස් කරනවා නේද මේ වස්සෝ නිවාඩු කාලේ ඉතින් අපිට මතකයි දැන් හරි ඊට පස්සේ අපි ගත්තාම ඊට පස්සේ අපේ ඒ වගේ මොකක් හරි කරනවා දැන් අපේ උදේට ගමනක් යන්න ඇඳ ගන්නවා අන්න මතක් වෙනවා උදේ නැගිටිනවා දත කට මැද ගන්නවා නේද ඊට පස්සේ මූණ ටික හොද ගන්නවා හරි ඊට පස්සේ අපි ඇඳුම් ටික අයන් කර ගන්නවා හරි ඔහොම ඕකේ තියෙනවානේ පිළිවෙලක් අන්න ඒ වගේ පුතේ ගානක් කියපුවාම ඒකේ පිළිවෙලක් තියෙනවානේ අන්න ඒ වගේ තමයි දැන් ඕම් නියමයේ දාද්දී මුලින්ම ඕම් නියමයේ දානකොට මේකේ දීලා තියෙනවා මුළු ධාරාව සෙවීම අන්න ඕම් නියමයේ දාපේකේ පළවෙනිම අයිඩියා එක තමයි මුළු ධාරාව හොයන එක. එතන ඕම් නියමයේ දාලා අපිට පුළුවන් මුළු ධාරාව හොයන්න. කොහොමද මුළු ධාරාව හොයන්නේ? මුළු ධාරාව කියන්නේ කවුද? මේ පරිපතය හරහා නැත්තම් මේ පරිපතයට හයි කරලා තියෙන සෝස් එක නැත්තම් බැටරිය නම් මේ තියෙන්නේ බැටරියෙන් එළියට යන ධාරාව තමයි අපි කියන්නේ මුළු ධාරාව. හරි. ටෝටල් කරන්ට් එක. ඒ කියන්නේ මුළු සමස්තයෙන් පරිපතේ තව මෙහෙට මෙහෙට කෑලි ගොඩක් තියෙන්න පුළුවන්. අපිට ඒක අදාළ නැහැ. බැටරියෙන් එළියට යන එක තමයි අපි කියන්නේ මුළු ධාරාව. හරි. ඔන්න ඔය ධාරාව හොයනවා නම් පුතේ අපි ඕම් නියමයේ ධාරාව මොකද කරන්නේ? පරිපතේ සමකය හොයලා සමකයට V සමානයි IR දාපුවාම ඔය එන I තමයි පරිපතේ මොන ධාරාවද? මුළු ධාරාව. හරි. ලියමු ගණක් හදද්දී තේරෙනවා එහෙනම් ලේසි ගණන් හදද්දී. හරි. ගණන් කියන්න බෑනේ ගණන් හදන්න ඕනේ ඒතර කියද්දි ටිකක් නිකන් කතන්දරයක් වගේ ඔක තේරෙන්න බෑ හදද්දි එහෙම නෑ ලේව අපි බුළු ධාරාව ලියන්න පරිපතයේ සමක ප්‍රතිරෝධය සලකා පරිපතයේ සමක ප්‍රතිරෝධය සලකා පරිපතයේ සමක ප්‍රතිරෝධය සලකා සමක ප්‍රතිරෝධය සලකා පරිපතේ සමක ප්‍රතිරෝධය සලකා සමක ප්‍රතිරෝධය සලකා සමකයට V සමානයි IR යෙදීමෙන් 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 IR යෙදීමෙන් සමකයට වී සමානයි IR යෙදීමෙන් පරිපතයේ මුළු ධාරාව පරිපතයේ මුළු ධාරාව නැතහොත් පරිපතයේ මුළු ධාරාව නැතහොත් 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 කෝෂයෙන් ඉවත්වන ධාරාව කෝෂයෙන් ඉවත්වන ධාරාව කෝෂයෙන් ඉවත්වන ධාරාව මැනිය හැක කෝෂයෙන් කොච්චරක් එළියට යනවද කියලා මයින්න පුළුවන් මැනිය හැක හරි ඊළඟට රෝම ඉලක්කම් දෙක එක් එක් ප්‍රතිරෝධ හරහා ධාරාව හෝ විභවාන්තරය සේව අන්න මං කියපු දෙවැනි අවස්ථාව මට මුළු පරිපතේම ගණන් කරන මුළු ධාරාව නෙමෙයි මට ඕනේ මෙහෙම තේරවනම් පරිපතයක්
ඔහොමිතින් මේකේ ප්‍රතිරෝධ ගොඩක් ගොඩක් තියෙයි අපිට අදාළ නැහැ අපි ගාන අනුව පස්සේ බලමු කතන්දරේ හරි ඔබ බැටරියකුත් තියෙනවා නම් මෙතෙන්ට හයි කරලා මම තව තියෙනවා ගොඩක් මට ඕනේ මෙන්න මෙආහාර හයන ධාරාව හරි විභවන්තරේ මෙආහාර කොච්චරක් යනවාද මෙආහාර කොච්චරක් යනවාද මෙයාගේ විභවන්තරේ කොච්චරද මෙයා කොච්චරක් රත් වෙනවද මෙයා අන්න ඒ වගේ ඒවා මට ඕන අන්න එහෙම එකක් නම් පුතේ හරි අපි කරන්නේ මොකක්ද හරි මේ පරිපතේ හරි ඒ ප්‍රතිරෝධය විතරක් සලකලා මුලින් මෙයාගේ හරහා යන ධාරා විභවන්තරේ හොයාගන්න පුළුවන් රාශි ටික හොයනවා හොයලා එයා විතරක් සලකලා එයාට විතරක් දානවා මොකක් මේ සමානේ අයියා ගානක් කරද්දි බලමු ලියන්න දෙවැනි එක එක් එක් ප්‍රතිරෝධ හරහා ධාරා හෝ විභවන්තරයේ සේම ලියන්න හරි එම ප්‍රතිරෝධය පමණක් සලකා එම ප්‍රතිරෝධය පමණක් සලකා එම ප්‍රතිරෝධය පමණක් සලකා සලකා ඒට අනුරූප අගයන් ඇසුරෙන් ඒට අනුරූප අගයන් භාවිතා කර 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 භාවිතා කර වේ සමානයි අයියාර් යෙදීමෙන් වේ සමානයි අයියාර් යෙදීමෙන් වේ සමානයි අයියාර් යෙදීමෙන් වේ සමානයි අයියාර් යෙදීමෙන් එම ප්‍රතිරෝධය හරහා එම ප්‍රතිරෝධය හරහා මේ ප්‍රතිරෝධය හරහා ඇති ධාරා විභවාන්තරයේ වැනි රාශි ඇති ධාරා විභවාන්තරයේ වැනි රාශි ඇති ධාරාව විභවාන්තරයේ වැනි රාශි ගණනය කළ හැක ගණනය කළ හැක ගණනය කළ හැක හරි දැන් අපි ගණන් ටිකක් බලමු පුතේ එන්න උදාහරණ 6 හරි අපි බලමු ගණන් ටික එන එන්න පුතේ උදාහරණ 6 එකට මෙයා හිඟන ගාණක් මේ ශිෂ්‍යත්වපත්දී පේපර් එකකින් ගත්තු ගාණක් තියෙනවා හරි බලන්න සරල මට්ටමේ ඉඳලා යනවා ඕකේ අවසානට දාලා තියෙන්නේ ඕම් නියමෙන් හදන්න පුළුවන් හොඳ මට්ටමේ ගණන් හරි හැබැයි ඕම් නියමෙන් කොච්චර හොඳ මට්ටමේ ගාණක් ගියත් ලොකු සංකීර්ණ තැනකට යන්නේ නැහැ ඕම් නියමයේ හැබැයි පුතේ प्राथमिक नियम नेतु अपिट संकीर्ण नियम हसुरवान्न बेहे अपि वलवल हारण्णि तिं बेको यंत्रयेन पाविच्च करन्न पुलुवन् एहेम किला मिरिस् पेलयक् हिटवन्न बेको यंत्रयेकिन् वलक् खैरुवाम वेन्ने मोकक्द मिरिस् पेलये दाला वहन्न वेनवा पुति हरि अन्ने निसा एतकोट इहल मूल धर्म कियन्ने बेको यंत्र वगे हेबै अपि पोडि पोडि वेड करगन्न इहल मूल धर्म दाने कोहोंद नै हरि एकिन् वेन्ने वेडे तव औल् वेनवा एतकोट ओम् नियमेन पोडि पोडि देवल गोड दान චොප්පලෙන් ටිකක් ලොකු තැන් වලට යනවා. හරි. ඊට පස්සේ ඕගොල්ලෝ විශ්වවිද්‍යාලයට ගියොත්, හරි. තව හුඟ විද්‍යුතය සම්බන්ධ මූලධර්ම, හරි. ඕගොල්ලන්ට හම්බෙනවා පුතේ, හරි අපූර්ව කොටසක්. හරි. ඕගොල්ලෝ විශ්වවිද්‍යාලයක විද්‍යුතය සම්බන්ධ කොටස් හදාරනවා නම්, හරි. ඒ ටික ඕගොල්ලන්ට ඔය ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. හරි. තෙවනින්ස් ලෝ හොම තියෙනවා පුතේ, හරි ලස්සන නියම ගොඩාක්. හරි. බලමු අපි එන්න. එතකොට උදාහරණ පිටු අංක 25 උදාහරණ 6 බලන්නේ. ටක් ගාලා අපි බලමු බොහොම සරල පරිපථයක් තියෙන මම පරිපථය අඳිනවා ටියුට් එකේ තියෙනවා හරි එතකොට ටියුට් එකේ පරිපථය නැති දරුවෝ ටක් ගාලා කොලේකට දාගන්න අමාරුවක් නැහැ හරි මේක නැහැයි කියලා පාඩම නොබලා ඉන්න තරම් කාටවත් සාධාරණ හේතුවක් නැහැ හරි වීඩියෝ එක යාළුවෙක් ගෙදරකට හරි ගිහිල්ලා බලාගත්තොත් හරි එහෙන් බලා ගන්න කියනව නෙමෙයි එහෙන් බලාගත්තොත් ट्यूट नोले हरी वेड करती हरि दुलाई बोल हरि बल मित्र ए बी सी ओमति पल प्रश्न एक्स वै अत्र समक प्रतिरोध प्रश्न विधि दालती इतने गाड़ कदन रे पिरीवल मेती इतने मे पिरीवल गाड़न टीका खदर हदर हदर हूँ इलांक प्रश्न हाड़ विभाग पिरीवल हे विभाग कपाटाने बी हर हालाने दारा गोपन මෙවගේ ප්‍රශ්න දෙන්නේ නැහැ විභාගෙට. හැබැයි එකපාර්ට්ටානේ. එතකොට අර ළමයාගේ ඔළුවේ තියෙන්න ඕනේ මේක හොයාගත්තේ මේ මුලින්ම සමකේ වුණා සමකේට දැම්මා ධාරා හොයාගත්තා ධාරාවෙන් මේක. එහෙම ළමයාගේ ස්ටෙප් ටික ළමයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. හරි. විභාගෙට
ස්ටෙප් අහන්නේ විභාගෙට එක පාට අන්තිම පියවර තමයි අහන්නේ. එතකොට මුල ඉඳලා ළමයා යන්න ඕනේ අර ස්ටෙප් ටික ලස්සන. පැහැදිලිද? අන්තිම ස්ටෙප් එක විභාගෙට ආපුවාම ඒක හදුවා කියන්නේ ඒක හදන වහාචාර්යවරයා දන්නවා මුට ඉස්සරහා ටික පුළුවන් කියලා. හරි. ඒක තමයි විභාග ක්‍රමේ නැත්නම් අපි අවුරුදු 10ක් ඉගෙන ගන්න එක පැය 3කින් කරන්න බෑ. හරි බලන්න. එතකොට අපි ගත්තම බලමු පළවෙනි ප්‍රශ්නේ එක. අහනවා පුතේ xy හරහා සමකය. මෙතනින් ගලවපුවාම මෙහෙ ඉතින් නිකන් වයර් මේ තියෙන්නේ. මේක සමකය. සමකය ලේසියිනේ පුතේ මේ තුන් දෙනා මොනගතයිද ශ්‍රේණිගතයි. මේ 2 3 5 5 7 කීයද? 12යි. එහෙනම් r සමානයි දෙයන්නම් 2 දන 3 දන 7. හරි. එතකොට 12යි ඕම් කියලා එනවා. ඕම් ඉලක්කම් 2. දෙවෙනි ප්‍රශ්නේ අහනවා පරිපත්‍ය හරහා ගාලන මුළු ධාරා. අන්න මුළු ධාරාව හොයනවා කිව්වේ කොහොමද? හරි මුළු ධාරාව කියන්නේ බැටරියෙන් එළියට යන ධාරාව. මෙන්න ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේට තමයි සම්මත ධාරාව ගලන්නේ. ඔයාලා දන්නවා ඒක. ඇත්තටම ඉලෙක්ට්‍රෝන ගලන්නේ හොයට නෙමෙයි. ඉලෙක්ට්‍රෝන ගලන්නේ ඍණ ඉඳලා ධනට. හැබැයි විද්‍යුතය ෆැරඩේලා හොයාගත්තේ ඒර්නස් රදර්ෆර්ඩ්ලා, ජේජේ තොම්සන්ලා, ජේම්ස් චැඩ්වික්ලා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන හොයාගන්න කලින් තමයි කවුද ෆැරඩේලා විද්‍යුතය හොයාගත්තේ. එතකොට මේකේ ගැටුමක් ඇති වුණා. පසු කාලිනව ඉලෙක්ට්‍රෝන හොයාගත්තාම ඉලෙක්ට්‍රෝන ගියේ ඍණ ඉඳලා ධනට. හැබැයි ඊට කලින්නේ විද්‍යුතය හොයාගෙන තිබුණේ ෆැරඩේලා කූලොම්ලා. එතකොට ඒගොල්ලෝ නියම නිර්මාණය කරේ ධන ඉඳලා ඍණට විද්‍යුතය යනවා කියලා. අන්න ඒ වෙලාවේ විද්‍යාඥයෝ අරගොල්ලෝ කියපු කතා බොරු නෑ. බොරුයි කියලා මේක ප්‍රශ්නයක් ඇති කරගත්තේ නෑ. සම්මුතියක් ගොඩනගා ගත්තා. මොකද්ද? ඉලෙක්ට්‍රෝන ගිය දෙන් ඍණ ඉඳලා ධනට. හැබැයි සම්මත ධාරාව ගලන්නේ ධන ඉඳලා ඍණට. එතකොට හැමතිස්සෙම සම්මත ධාරාව ස්ටෑන්ඩඩ් කරන්ට් එක යන්නේ බැටරි එක ධන ඉඳලා රින්නට. එච්චරයි කතාව. හරි. එහෙනම් ධන ඉඳලා රින්නට යන අපතේ ධාරාව. එතකොට මේක ශ්‍රේණිගත. එතකොට මේක මෙන්න මේ එළියට එන ධාරාව තමයි මුළු ධාරාව කියන්නේ බැටරියෙන් අවුට් කරන එක. බැටරියෙන් එළියට එන ධාරාව තමයි මුළු ධාරාව. එහෙනම් මුළු ධාරාව අහනවා මුලින් ප්‍රශ්නනේ පරිපථය හරහා ගන්න මුළු ධාරාව. කොහොමද මුළු ධාරාව හොයන්නේ? පරිපථයේ සමකය හොයලා මේ ඔක්කොම වෙනුවට දාන්න සමකය. ඔන්න මම ඇඳ ගන්නවා මෙන්න බැටරිය. දැන් මේ ප්‍රතිරෝධ ඔක්කොම වෙනුවට දාන්නේ මං සමකය. සමකය කවුද? 12යි ඕම්. මෙතන බැටරිය 12යි වෝල්ට්. මෙන්න මේ විදියට හොයපුවාම මේයි තමයි අපි කියන්නේ කවුද මුළුයි හෙවත් මුළු ධාරාව. එහෙනම් සමස්ත පරිපතේ සමකය සලකලා සමකයට V සමානයි IR දාපුවාම එන්නේ අපිට මුළු ධාරාව. එහෙනම් දාන්න V සමානයි IR. IR දාන්න V විභව අන්තරය 12යි වෝල්ට්. I ධාරාව එක තමයි අහන්නේ ඒක දාන්න එපා දන්නේ. R ප්‍රතිරෝධය 12යි ඕම්. එහෙනම් එනවා පුතේ ලේසි. ආනවා පේ මොකද්ද? 12යි වෝල්ට් සමානයි 12යි වෝල්ට් සමානයි 12යි I දෙපැත්තම 12න් බෙදලා දාන්න. මේකට මේ කැපුණා I සමානයි 12 12න් බෙදුනාම 1යි. එකයි ඇම්පියර්. එකයි ඇම්පියර්. හරි V සමාන IR කියලා දාන්න. හරි එතකොට සමක ප්‍රතිරෝධය සලකලා ප්‍රතිරෝධ ඔක්කොම වෙනුවට සමකය දාන්න. බැටරියෙන් එළියට යන කරන්ට් එකට තමයි අපි කියන්නේ මුළු ධාරාව. එහෙනම් මේ ඔක්කොම වෙනුවට සමකය දාලා සමකය දැම්මට කමක් නැහැ. මොකද අපි සමකය අර්ථ දක්වන්නේ කොහොමද? ප්‍රතිරෝධ දෙකක් හෝ කීපයක් වෙනුවට යෙදී හැකි එම ප්‍රතිඵලයේ ඇති කරන තනි ප්‍රතිරෝධය තමයි සමකය කියන්නේ. අර ඔක්කොගෙම වැඩේ මෙයා කරනවා. මේකට V සමාන IR දාපුවාම එනවා අපිට මුළු ධාරාව. එහෙනම් මුළු සමස්ත පරිපථය හරහා يعني බැටරියෙන් එළියට යනවා පුතේ ඇම්පියර් එකක්. ඔකයි කියන්නේ. බැටරියෙන් එළියට යනවා පරිපථයටම බැටරියෙන් එළියට දානවා ඇම්පියර් එකක් එළියට දානවා. හරි. මුළු ධාරාව කියන්නේ ඔකයි. ප්‍රශ්න අංක 3 අහනවා ABC හරහා ගන්න ධාරාව. අයියෝ සරලයි. ABC හරහා ගන්න ධාරාව. මේක එළියට යනවනේ පුතේ ඇම්පියර් එකක්. මේ යන ඇම්පියර් එකට යන්න වෙන පාරවල් නැහෙනේ මේ ශ්‍රේණිගත යන්නනේ. ඕගොල්ලන්ට පැහැදිලි කළා. ශ්‍රේණිගත නම් පුතේ මෙයා හරහත් ඇම්පියර් එක යනවා. ආය යන්න වෙන පාරවල් නැහැ. මෙයා හරහත් ඔය ඇම්පියර් එක යනවා. මෙයා හරහත් ඔය ඇම්පියර් එක යනවා. වගුවේ කිව්වා මතක ඇති පුතේ. ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක කෙළවරකින් ඇතුළු වන ධාරාව සියලුම ප්‍රතිරෝධ හරහා ගලනවා. එහෙනම් පුතේ අහනවා ABC හරහා ගලන ධාරාව සොයන්න කීයද පුතේ? A හරහා ඇම්පියර් එකයි. B හරහත් ඇම්පියර් එකයි. C හරහත් ඇම්පියර් එකයි.
එනං හැම ප්‍රතිරෝධයක් කරාම යන ඇම්පියර් කී ගාන එක ගාන හරි ඔන්න ඒකේ රෝම ඉලක්කම් 3 උත්තරේ හරි දා ගන්න පුතේ දා ගන්න අමාරු නෑ ලේසි ගාන හරි ඔය හදන්න පුළුවන් සරලම මට්ටමේ ගාන හරි විනාඩි දෙකක් ඇති ඉක්මනට දා ගන්න ඕනේ බලම් පුතේ එකේ උදාහරණ දෙක දෙවැනි උදාහරණය අපි කරමු උදාහරණ දෙක ඒකත් පොඩි ගාඩක් හරි අමාරු ඒවා නෙමෙයි ක්‍රමානුකූල ගමනක් යන්නේ ඔතන අර 11 වසරේදී පොඩි විද්‍යුතය පාඩම් කෑල්ලක් තියෙනවා හරි ඒකවත් කරපු නැති එකෙකුට උනත් වැඩේ ගොඩ දා ගන්න පුළුවන් ඒ ලෙවල් වලදී හරි හැබැයි මහන්සි වෙන්න ඕනේ හරි මහන්සුනොත් හරි ලේසි ගමනක් යන්න පුළුවන් ඒ ලෙවල් තියෙන ළමයින්ගේ අතේ විවිධ ගුරුවරු අපි ඉන්නවා ඔය කවුරු හිටියත් 75ක මෙහෙවරක් කරන්න ඔයාලා දැන් අපි පාසල් වල පන්තියේ ළමයි ගොඩාක් ඕ ලෙවල් ෆේල් වුණොත් සාමාන්‍යයෙන් ඉස්කෝල වල ක්‍රමයේ තමයි ගුරුවරු කලාප කාර්යාලවලට ගිහිල්ලා ඒකට හේතු දක්වන්න ඕනේ හැබැයි ඒ ලෙවල් පන්ති වල ඉන්න පන්තියේ ළමයි 50 නම් 50ම පේල්ුණත් ඒ ලෙවල් ගුරුවරයා කරුණු දැක්වීමක් කළ යුතු නැහැ. මොකද ඒ ලෙවල් ගුරුවරයාට S එකවත් ගුරුවරයාට දෙන්න බෑ. ඒ තමයි ඇත්ත. හරි. ඒ නිසා මේක මහන්සිලා වැඩේ කරගන්න. හරි. මේ දවස්වල වීඩියෝ අනම්මන ඔව්වා හරියන්නේ නැහැ සාර්ථක නැහැ කිය කී ඉන්නවට වඩා. හරි එනේ විදිහට පුළුවන් ප්‍රමාණයකට ගොඩ දාන එක තමයි මම හිතන්නේ හොඳ. හරි. බලන්න එහෙනම් පුතේ මේ ගාන හදමු. මෙන්න මේක සටහන. मेके प्रश्न टीका कहला तीनों पलवी प्रश्न परीपते समके होयान के तीनों समके होयान के तीनों पुते पलवी प्रश्न समके होयादिपुते मेदेन सामांतरगताई मे मेहमत एक उडट बैठे मेदेन सामांतरगताई सामांतरगत प्रतिरोध देखाई तीन पुते समके गण पुलवाण्य सरल केटिक्रमेंगिनी सामांतरगत तीन प्रतिरोध देखना हरि केटिक्रमेन व सरल क्रमेन मुखक्त प्रतिरोध देखे गुणितय बेदान्य गुणित बेदान्यना समक प्रतिरोध मेक अखिलोत् प्रतिरोधिक मेक तनि प्रतिरोधिक अखिलोत् आर समय प्रतिरोध देखे गुणित हय वेडिकेम तुन बेदान्य हय दान तुणे
හය වරක් තුල 18යි 6යි 3යි 9යි 18 9න් බෙදුවම 2යි ඕම් එහෙනම් සමකය ඕම් 2යි හරි පරිපතය හරහා ගන්න මුළු ධාරාව අන්න පුතේ මුළු ධාරාව කොහමද මුළු ධාරාව හොයන්නේ ප්‍රතිරෝධ වෙනුවට සමකය දැම්මා සමකය දාලා පරිපතයට v සමානයි ir දැම්මා එහෙනම් මේ ඔක්කොම ප්‍රතිරෝධ වෙනුවට ප්‍රතිරෝධ ගොඩක් තියදී සමකය v සමානයි ir දාන්න බෑ එහෙනම් ඒ ප්‍රතිරෝධ දෙක වෙනුවටම සමකය දැම්මා මෙන්න දැම්මා සමකය කවුද දාන්නේ 2 ohm 12 volts හරි මේ බැටරියෙන් එළියට යන ධාරාව තමයි i අර ප්‍රතිරෝධ දෙක වෙනුවටම තමයි දැම්මේ මෙයා හරි ගුණිතය බෙදුවා එකතු ඔන්න එහෙනම් එහෙනම් දාමු අපේ මෙයාට v සමානයි ir මන් දානවා මෙයාට v සමානයි ir මෙතන එහා පැත්තෙන් දාන්නම් හරි දාන්න v සමානයි ir v විභව අන්තරය 12යි වෝල්ට් හරි ඒක කරන් අතරමැද නොදැම්මට කමක් නැහැ 12යි i ධාරාව iමයි r ප්‍රතිරෝධය 2යි එහෙනම් 12 සමානයි 2යි i කියලා එනවා දෙපැත්තම දෙකෙන් බෙදන්න එහෙනම් i සමානයි 12 දෙකෙන් බෙදුවාම 6යි ඇම්පියර් කියලා එනවා ඇම්පියර් 6යි එහෙනම් ධාරාව වෙනවා ඇම්පියර් 6ක් කියලා හරි හරි ඊළඟට එනවා පුතේ xy අතර විභවාන්තරය සොයන්න xy අතර විභවාන්තරය හරි ලේසියිනේ පුතේ මෙයයි මෙයයි අතර විභවාන්තරය කොච්චරද කියලා අහනවා බලන්න අර මූලික තර්කය පුතේ මම වගුව කියලා දෙද්දි ඔයගොල්ලන්ට කියලා දුන්නා මේ ලෝකේ එකක් මේ මූලික දැනුමක් නැතුව මේව කරන්න බෑ හරි xy අතර විභවාන්තරය යන්නේ මේ බලන්න දැන් මේ අතර කොහෙවත් පුතේ ප්‍රතිරෝධ නැහැ එතකොට මේ බැටරිය දෙපැත්තේ තියෙනවා නම් පීඩන වෙනසක් වෝල්ට් 12ක. මෙහි පීඩන වෙනස අඩු කරන්න කවුරුත් නැහැ නේ. කියන්නේ මේ බැටරිය මේ හරියට නිකන් ප්‍රතිරෝධමකුත් නැහැ නේ. එහෙනම් මේ දෙකරවල තියෙනවා නම් වෝල්ට් 12ක්. මෙතනක් තියෙන්න ඕන වෝල්ට් කීයක්? 12ක්. එච්චරයි. එහෙනම් 12 වෝල්ට්ස්. XY අතර VXY. XY අතර විභවාන්තරය 12යි වෝල්ට්. හරි. ඊළඟ එක. ප්‍රශ්න අංක 4 අහනවා A B හරහා විභවාන්තරය කුමක්ද A B හරහා A B අතර විභවාන්තරය බලන්නකෝ ඕගොල්ලන්ට වගුවේද කියලා දුන්නා පුතේ මේ හරහා 12ක් තියෙනවා නම් මෙහෙ මුකුත් උපකරණ නැහැනේ එහෙනම් මේ 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 තැන් දෙක අතරක් තියෙනවා 12ක් හරි මේ හරහා 12ක විභව බැස්මක් තියෙනවා මේ ඔක්කොම එකම ලයින් එකේ යන්නේ මේ කොහෙවත් ප්‍රතිරෝධ නැහැ මෙතන 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 මෙහෙම මෙහෙම ගිහලා මෙතෙන්ටම ආවත් මේ දෙක අතර තියෙනවා බැස්ම 12ක්. එහෙනම් සමා මේ දෙන්න සමාන්තරගතයි පුතේ. එහෙනම් මේ අතර තියෙනවා නම් 12ක්. මෙයා අතරත් 12යි. මෙයා අතරත් කීයක්? 12යි. එහෙනම් අපිට ගන්න පුළුවන් පුතේ. හරි. මේකේ මේ දෙකලවර තියෙනවා නම් 12ක බැස්මක්. මේ දෙන්න සමාන්තරගතයිනේ. මේ කෙරවල් දෙකට මේ දෙන්නම හයි වෙලා තියෙන්නේ. මේ කෙරවල් දෙකේ තියෙන බැස්ම මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. එහෙනම් මේ කෙරවල් දෙකේ 12ක බැස්මක් තියෙනවා නම් මෙයා හරහා 12යි මෙයා හරහා 12යි. එහෙනම් අහනවා මොකක්ද පුතේ? A හා B හරහා විභවාන්තරය කුමක්ද? A හා B හරහා විභවාන්තරය කුමක්ද? හරි. එහෙනම් A හා B හරහා විභවාන්තරය A හා B හරහා විභව අන්තරය කීයද පුතේ? 12 volts 12යි. බැටරියේ විභවාන්තරයමයි. ඊළඟට ඒ හා බී හරහා ගල්න ධාරාව වෙන වෙනම සොයන්න අන්න ඒ හරහා ගල්න ධාරාවයි බී හරහා ගල්න ධාරාවයි හොයන්නලු ප්‍රශ්න අංක 5 මොකද්ද කියන්නේ දැන් පුතේ ඔයාලට මම වගුවේ කියලා දුන මතක ඇතේ මෙතනින් ධාරාව වෙනවා මුළු ධාරාවයි එනවා අයි ඇවිල්ලා 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 මෙහෙම යනවා මෙතෙන්ට ඇවිදින් අයි කල්පනා කරනවා හරි අයිට යන්න තියෙනවා මාර්ග දෙකක් අයි කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ඔතනින් කොටසක් මෙහෙන් යයි කොටසක් මෙහෙන් යයි හරි අපි ගාන පස්සේ හදමු මට චුට්ටක් කියන්න වැඩි ධාරාවක් යන්නේ කොතනින්ද කියලා හරි මෙතනින් අපේ මෙතනින් යනවා කියලා ගම්මු සිම්පල් i 1යි කියලා මෙතනින් යනවා කියලා ගම්මු සිම්පල් i 2යි කියලා i 1ද වැඩි i 2ද හරි බලන්න පුතේ ප්‍රතිරෝධය කියන්නේ බාධාව බාධකය කියන්නේ අවහිරය පාරවල් දෙකක් තියෙනවා එක පාරක් කැඩිලා හරි අලිනාවන වලවල් වගේ තියෙනවා මේ පාර එතකොට මිනිස්සු බොහොමයක් පුතේ තෝරගන්නේ මොකෙන්ද හොඳ පාර එකෙක් දෙන්නේ කරුමෙට අර පාර යනවා වෙන්න පුළුවන් හැබැයි අන්න එහෙනම් ප්‍රතිරෝධය වැඩි මාර්ගයේ තමයි අඩු ප්‍රමාණයක් යන්නේ
එහෙනම් 6යි ඕම් හරහායන ධාරාව අඩු වෙන්න ඕනේ 3යි ඕම් හරහායන ධාරාව වැඩි වෙන්න. හැබැයි ඔය දෙකේ එකතුව 12 වෙන්න. සෝරි ඔය දෙකේ එකතුව මේ හරහා ගන්න මුළු ධාරාව ඇම්පියර් 6 වෙන්න. හරි. එහෙනම් පුතේ එන්න බලන්න දැන් එහෙනම් මට ඕනේ ඒ හරහා ගන්න ධාරාව කොච්චරද කියලා. මෙතනින් ඔහම ඇම්පියර් 6ක් එනවනේ දැන්. මුළු ධාරාව ඇම්පියර් 6නේ බැටරියෙන් එනවා ඇම්පියර් 6ක්. ඇම්පියර් 6 ඇවිදින් මෙතනින් 6 බෙදෙන්න ඕනේ. 6 6 මෙතනින් යන්න බෑනේ. එතකොට මෙතනින් 6යි ගිහිලා තියෙන්නේ. මෙහින් ආපහු එද්දි 12ක් එන්න බෑනේ. මේක ශක්ති සංස්ථිතය. විදුලිය කියන්නේ ශක්තියක් පුතේ. මෙතනින් ගිය ශක්තිය ආපහු එන්න ඕනේ. හරි. එහෙනම් අපි ගත්තාම මෙතනින් යන ධාරාව බෙදিলা තමයි මෙතනින් යන්නේ. එහෙනම් අපි කරන්නේ මොකක්ද පුතේ? අන්න 6යි ඕම් විතරක් සලකලා එයාට දානවා V සමානයි IR. එහෙනම් A ට දාමු V සමානයි IR. A ට V සමානයි IR යෙදීම. A ට V සමානයි IR යොදන්න හදන්න. බලන්න පුතේ A ගේ දෙපැත්තේ විභවාන්තරය A හයි වෙලා ඉන්නේ මේ දෙපැත්තේ වෝල්ට් 12ක් තියෙනවා. හරි. එහෙනම් මම මෙන්න ඒ වැන්දා හරි ඔබත් ඔය විදිහට හරි ලස්සනට පැහැදිලිව කරගන්න පුතේ මෙන්න ඒ හරහා විභවාන්තරය වෝල්ට් 12යි 12යි වෝල්ට් ඒ හරහා විභවාන්තරය A ගේ ප්‍රතිරෝධය ඇම්පියර් ඕම් 6යි A ගේ ප්‍රතිරෝධය ඕම් 6යි මෙතන යන ධාරාව දන්නේ නැහැ ඕක තමයි මම ගත්තේ සිම්පල් I 1යි කියලා හරි එහෙනම් දැන් බලන්න මම A විතරක් සලකලා අපෙන් අහන්නේ ඒ හරහා යන ධාරාව මම ඒ විතරක් සලකලා එයාට විතරක් දානවා B සමානයි අයියා එහෙනම් A ගේ විභවාන්තරය මේ දෙක අතර විභවාන්තරය අපි කතා කළා ඉස්සෙල්ලා හරි මෙතන විභවාන්තරය දෙකලවර විභවාන්තරය වෝල්ට් 12යි හරි එහෙනම් මෙයා හරහා 12යි මෙයා හරහා 12යි එහෙනම් 12ක් තියෙනවා එයා හරහා යන ධාරාව මම ගත්තා සිම්පල් I 1යි කියලා එයාගේ ප්‍රතිරෝධය ගත්තා ඕම් 6යි එහෙනම් A විතරක් සලකලා එයාට දාමු V සමානයි අයියා දැන් A ට V සමානයි IR A හරහා විභවාන්තරය වෝල්ට් 12යි වෝල්ට් ඕන් නැහැ 12යි I ධාරාව සිම්පල් I 1යි ඒක හොයන්න ඕනේ R ප්‍රතිරෝධය 6යි එහෙනම් 12 සමානයි 6 I 1 දෙපැත්තෙන් බෙදන්න කීයෙන්ද 6ෙන් දෙපැත්තෙන් බෙදන්න 6ෙන් හරි එහෙනම් මේකට මේක කැපෙනවා I 1 සමානයි 12 6ෙන් බෙදපුවාම 2යි ඇම්පියර් හරි 12 6ෙන් බෙදපුවාම ඇම්පියර් කීයයිද 2යි හරි එහෙනම් පුතේ මෙතනින් මෙතනින් එන එකෙන් ඇම්පියර් 2ක් තමයි මෙතනින් යන්නේ මෙතනින් යනවා ඇම්පියර් 2ක් එහෙනම් ඉතුරු එක හදන්න ඕනේ නෑනේ පුතේ මුළු ධාරාව වෙනවා ඇම්පියර් 6ක් 6ෙන් 2ක් මෙහි යනවා ඒතර කෝ ඉතුරු 4 ඉතුරු 4 මෙහින් යනවා එහෙනම් B හරහා ධාරාව I සමානයි 4 ඇම්පියර් සිම්පල් I 2 ඇම්පියර් 4යි හරි B හරහා ධාරාව ඇම්පියර් 4යි හරි අන්න එහෙමයි බොහොම සරලව හැදුවේ හැකි පුතේ මේ ලොකු කතන්දර නෑ හරි වැඩේ ගන්නට හැමින් සිරුවේ ගොඩ දා ගන්න තියෙන්නේ හරි දැන් ඔය පළවෙනි ගානට වඩා දෙවෙනි ගාන චුට්ටක් නිකන් පොඩි නිකන් තියෙනවා පොඩ්ඩක් නිකන් ගණිතය වගේ ගතියක් තුන්වෙනි ගානට යනකොට ඊට වැඩිය පොඩි ගතියක් තියෙනවා මේව ක්‍රමානුකූලව විභාගෙ මට්ටම දක්වා ඉස්සෙන්න හරි ඒක තමයි ක්‍රමය හරි විනාඩි දෙකක් තුනක් සෝරි විතරක් විතර දෙන්නම් ටක් ගාලා හදලා දාන්න
හරි පුතේ එතකොට අපි අදට අපි ලැබිලා තියෙන කාල සීමාවත් එක්ක අපි මෙතනින් අවසන් කරනවා හරි එතකොට මේකේ තව එක ගාණක් හදාගන්න තිබුණා නම් හොඳයි ඒත් අපි මේ දවස්වල වීඩියෝ ක්‍රමයට කරන නිසා වීඩියෝ එකක් කියන එකේම පන්තියක වගේ විනාඩි 10ක් අරන් කරනවා එහෙම කරන්න බැහැ හරි පන්තිය නම් කොහොමත් විනාඩි 5ක් විතර වැඩිපුර අරන් හරි අපි කරලා දානවා හරි ඉතින් අපි ඒ නිසා පුතේ මේ ගාණ අපි ලබන සතියේ හදමු පැහැදිලිව හදමු එනිසා අපි මෙතනින් එතකොට අපි කොටස අවසන් කරනවා හැබැයි පුතේ මේ ගණන් දෙකක් හදපු නිසා ඕගොල්ලන්ට ඕන නම් 3 තුන්වෙනි උදාහරණේ ඊට පස්සේ අභ්‍යාස 6 1 2 3 4 ගණන් ටික ඕගොල්ලන්ට හදන්න උත්සාහ කරලා තියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හරි බොහෝ ළමයෙකුට ආපහු තුන්වෙනි එක හදන්න දෙයක් නැහැ ඒ ටික කරගෙන ගියා කියලා එහෙම කරමු වැරදුනත් කරන්න උත්සාහ කරන්න. එතකොට අපි ඊළඟ සතියේ ඊළඟ ටියුට් එකෙන් අපි කර්චොප් මේක අවසන් කරලා කර්චොප් වලට යමු. ඒකෙන් අපි ධාරා විද්‍යුතය ටික අවසන් වෙනවා. හරි. එහෙනම් පුතේ අපි අදට මෙතනින් අපේ 20:21 ධාරා විද්‍යුතයේ තුන්වෙනි අධ්‍යයන තුන්වෙනි වීඩියෝ අවසන් කරනවා. හරි. මාන්සලා වැට්ටික් කරගන්න. ආයිබෝවන්.